विकसित रहत। विकसित प्रेम पकुरु पियुम पवे पायत पडिवी गियादेन अति कुलयत अद मट पिटु पायन मगे सुनुरु लंदुने मगे सुनुरु लंदुने। विकसित रहत ආයුබෝවන් සුබ සැඳවක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම අදත් විකසිත රැහතේ අපේ හමුවීම කොහොමත් විවිධාකාර චරිත අතරේ අපට ලංකරගත හැකි විවිධ චරිත මේ ඔස්සේ ඔබට ලංකර දෙන්නත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රවීණ සම්මානනීය සාහිත්‍යදරීන් කලාකරුවන් ඇසුරුකේ විකසිත රැහත ලංකර දෙනවා වගේම අද අපි තෝරාගත්තේ එනසම මේ මාධ්‍ය ශාස්ත්‍රය තුල ඔබ නමින් හඳුනන ඒකම මේ මාධ්‍ය ශාස්ත්‍රය තුල බොහෝ කටයුතු ඉටු කරමින් ඉන්න ජාත්‍යන්තර සංවිධාන හා බැඳීම් එකතු කරගෙන අපේ රටේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ වඩා දියුණු තැනකට පත් කරවා ගන්න උර දෙමින් ඉන්න කටයුතු කරමින් ඉන්න ජේෂ්ඨ මාධ්‍යවේදීට මේ ජේෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ මහත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිතුමන් එතුමන් මීඩියා ප්‍රොටෙක් සංවිධානයේ සභාපතිවරයා ඔබ දන්නවා පල්පත්වාසී ජනතාව ප්‍රධාන කරගෙන ඒ අය වෙනුවෙන් ඉදිරිපත් කරන පුවත්පත ස්ලම් පුවත්පත මෙන්න මේ ස්ලම් පුවත්පතේ ප්‍රධාන කතෘ දුරේ දරන්නෙත් උපුල් ජනක ජයසිංහ මහත්මයා. අපි ඒ නිසා එතුමට ආරාධනා කරාද විකසිත රැහතට මේ හමුවීම තුළ වෙනස් ගීත ආදර ගීත ජීවිතේ මතු කිරීම මේ හැමදේම ලංකරවා දෙන්න වෙනස්ම විඳීමක්. උපුල් ජනක ජයසිංහ අද විකසිත රැහතේ අයිබෝවන්. අයිබෝවන් නේද සර්. පහුගිය දවසක මේ ගෞරව උපාධියක් හිමි කරගත්ත එකේ විශේෂත්වය තියෙන්නේ ලංකාවෙන් පළමු කෙනා විදිහට ඒ ගෞරවය හිමි කර ගැනීම. අපි එතනින් කතා පටන් ගමු. මොකද්ද මේ ලැබුණු ගෞරවය? ඇත්තටම බොහොම ස්තුතියි ඉනුෂා එක මතු කරාට. ලෝකේ අපි ඔයත් මමත් අපි ජීවිතේ රස්සාවල් වලට එන්නේ විභාග කරලා සහතික ගොඩාක් අරගෙන සහතික ගන්න තරමට තමයි අපිට රස්සාව හම්බු වෙන්නේ. මේක ඊටාම යල්පැනපු ක්‍රමයක්. අපි තාම මේක එල්ලිලා හිටියට ලෝකේ අපිට මේ අධ්‍යාපනයක කියලා දුන්න එංගලන්තය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් මේ සහතික කියන එක එච්චර ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ නිපුණතාවය, හැකියාව, කැපවීම වගේ දේවල්. ඒක නිසා මේ ඇමරිකාවේ ඉන්න මහචර බෙන් කාසන් කියලා මහත්මයා එතුමිය ලෝකේ පටන් ගත්ත ඇක්ෂන් ලර්නින් කියන නව අධ්‍යාපන ක්‍රමයක්, ඇක්ෂන් ලර්නින් කියන ආයතනය. එයා කියන්නේ ඔයා රස්සාවට ගිහිල්ලා වැඩ කරන්න අපි ඔයාට ඔයාගේ සේවාව විගණනය කළා, ඔයාගේ සේවාව බලලා අපි ඔයාට දෙන්නම්, ඔයාට ඩිප්ලෝමාද, උපාධිද, ආචාර උපාධිද, මහාචාර්යද අපි දෙනවා, ඔයා වැඩ කරගෙන යන්න. එතකොට ඒක මාධ්‍ය විතරක් නෙමෙයි මේසන් බාස්ලටත් දෙනවා. ඒතුමියා පටන් ගත්තේ වැඩසටහන ලෝකේ බොහෝ රටවල් වල යනවා. රටවල් 20ක විතර එක ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි කියමුකෝ ඇමරිකාවේ ඉන්න මෝටර් මෙකැනික් කාර්මිකයෙක්ට එයාගේ යම් කාලයක් තුළ එයාට පුළුවන් මම මේකට ඇතුල් වෙනවා කියලා. එයාට ඇවිල්ලා එයාගේ සේවය පිළිබඳ එයාට එක්සෑම් එකක් වගේ කුත් තියෙනවා. ඊට අමතරවගේ කරපු වැඩ බලනවා. ඊට පස්සේ එයාට දෙනවා RPL කියන උපාධිය. ඒකට කියන්නේ රෙකග්නයිසින් පියර් ලර්නින් කියලා. මේ කටයුත්ත ආසියාවේ පටන් ගත්තා ආසියානු ඕපන් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් කියන ආයතනය. මාචාර කරුණාරත්න ගමගේ මහත්මයා එතුමා මියන්මාරය, තායිලන්තය ඒ වගේ රටවල මේ ආයතනය කටයුතු කරනවා. ගොඩාක් ළමයි ඒවා ඉගෙන ගන්න. මොකද ඒගොල්ලෝ රස්සාව කරන ගමන් මේක කරනවා. ඉගෙන ගන්න දෙයක් නැහැ. තමන්ට වැඩ කරන ගමන් මෙයාට පුළුවන් එයාගේ පොඩි පරීක්ෂණයක් තියලා එයාගේ සුදුසු කම්බල කරපු වැඩ කියනෝනේ. මම මෙන්න මේ ඔපරේෂන් එකේ හිටියා. පස්සේ ඒගොල්ලෝ එක බලලා ඒ වගේ ලංකාවේ මේක ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. පළවෙනි වතාවට මගේ නම යෝජනා කළා තිබුණා මේට අවුරුදු දෙකකට විතර කලින්. ඊට පස්සේ ඒක මහාචාර්ය කරුණාරත්න ගමගේ මැතිතුමා තමයි ඒක නම යෝජනා කළා තිබුණේ. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ බැලුවා. ඒගොල්ලෝ ඒක කාලයක් බලලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මට පණිවිඩය එව්වා ඔබට අපි ඒ උපාධියටත් කියන වෙනම නමක් තියෙනවා ඒකට
ප්‍රොෆෙෂනල් බැචුලර් ඉන් ලයිෆ් ලොන් ලර්නින් ඉන් කොමියුනිකේෂන් ඇන් මීඩියා කියන්නේ ජීවිත කාලය තුළ මේ සංවේදනය සහ මාධ්‍යකරණයේ හදාරමින් ඉන්න කෙනෙක් හැටියට මට ඒගොල්ලෝ ඒ උපාධිය ලබා දුන්න එක පහුගිය පොයේ දවසේ තිබුණේ ඉන්දියාවේ උක්සලා යුන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාමුදුරුවෝ තමයි ඒක ප්‍රදිනමුවේ ඒක මේ රටේ පළවෙනි වතාවට මට ලැබුණ එකට සතුටු වෙන ගමන් මම ඉතින් ඉල්ලීමක් කරා කරුණාකරලා මේක අපේ රටේ අනිත් අයට දෙන්න කියලා හැබැයි ඒගොල්ලෝ ඒක මූල්‍ය පරමාර්ථකින් කරන්නේ නැහැ ප්‍රසිද්ධිය බලාගෙන කරන්නේ නැහැ ඒ නිසා මම කිව්වා අඩුම ගන්න අවුරුද්දකට දෙන්නේ තුන් දෙනෙක්ටවත් මේ බලලා දෙන්න විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් අය ඉන්නවා මෙහෙම වැඩ කරලා ඉන්න මහ ශ්‍රේෂ්ඨ අයද උදාහරණයක් ලෙස ගත්තොත් ලංකපි ගුවන්විදුලි සංස්ථාවේ තියෙන එහෙම මාධ්‍යවේදී විතර නෙමෙයි ගුවන්විදුලි ක්ෂේත්‍රයේ කාර්මික ශිල්පීන් වෙන්න පුළුවන් හැමදිනම නියෝජනය කරන ඉතින් ඉල්ලීමක් කරා ඒගොල්ලෝ ඒක පිළිගත්තා බොහොම සතුටුයි කොහොමත් ඉතින් මේ වගේ ක්‍රමවේදයන් අපේ රටට හරි වැදගත් වෙනවා අපි ඉගෙනගෙන තියෙන්නේ අපි දැනගෙන තියෙන්නේ යම් ශාස්ත්‍රයක් තෝරාගෙන අවුරුදු ගාණක් ගත වෙනකොට කොහොමත් අනතුරු ලැබෙනවා මෙන්න මේ න්‍යාය පැත්තකට තියලා වැඩ කරන විදිහට සහතික ලැබෙන සහ ඉදිරියක් අනාගතයක් හැදෙන තත්ත්වයක් ඇති වෙනවා කියන්නේම රටකට සමාජයකට හරි හොඳක් වටිනාකමක් කියලා අපිත් විශ්වාස කරනවා දැන් අද ඉන්න මේ තත්ත්වයට එන්න ඉතින් පෙර වැඩ හොඳට කරලා තියෙන්න ඕනේ නේ ඔබ අපි නිසා ඈත කාලේ ඉඳලම මේ කතාව පටන් ගමු කොළඹ පුතෙක් ඔව් මම වැල්ලවත්තේ ඔබ ඉස්සලා කිව්වා වගේ අපි අපේ ඇකඩමික් භාෂාවෙන් කියනවා නාගරික උපසංස්කෘතියේ මුඩුක්කු පැල්පත්වල දරුවෙක් මං ඕන තැනක කියන්නේ මං ස්ලම් බෝයි කෙනෙක් කියලා වැල්ලවත්තේ 451 වත්ත කියලා කියන්නේ ඒකට කියන්නේ නාගරික අංකය 451 නමුත් මිනිස්සු හඳුන්වන්නේ ඒක ලයිසන් පොළ වත්ත කියලා ඒක ඉස්සර අස්වගාලා පිටිපස්සේ කැලේ ටික අස්වගාලා මෙහා ඊට කලින් ටික කුදිරකාරයෝ නතරලා හිටපු තැන පස්සේ මේවා අස එයින් වුණාට පස්සේ මිනිස්සු පදිංචි වුණා මගේ ආච්චි සීයයි 1900 මා හිතන්නේ 20-30 ගණන් වල මේ ගෙදරකට ඇවිල්ලා තියෙන බොහොම පුංචි ගයක් පුංචි කෑලි දෙකක් එකතු කරලා අපි එක ගයක් හදලා තිබුණේ මං හැදුණු වැඩනේ එතන මම සිංහල කතෝලික මුස්ලිම් සක්කිලි සේරම යාළුව මත හිටියා ඔක්කොම අපේ වත්තේ හිටියා අපි ඔක්කොම එකට ජීවත් වුණා ඒ වගේම මගේ වත්තේ සාමාන්‍ය විදියට කරන මේ ඔය මත් කුඩු ජාවාරම් තිබුණේ නැහැ වකවදක් තිබුණේ නැහැ සාමාන්‍ය විදිහට ඔය කරන අරක්කු ගසු පිපුරනවත් සිද්ධ වුණා හැබැයි ඒව කරපු අය කවදාවත් මට ඒවට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ ඒගොල්ලෝ මා හැමතිස්සම අයින් කළා මොකද ඒගොල්ලන්ට මගේ ඉස්සරහත් දැක්කා යාමතිස්සම ළඟටවත් ඉන්න දෙන්නේ නැහැ එහෙම කළා ඒ නිසා මේ මම ඒ අතර ඉඳගෙන මම ඉතින් ඉස්සරහට ආවා. දැන් ඔය අර විවිධ ජාතීන්, එතකොට විවිධ සංස්කෘතීන්, විවිධ අධ්‍යාපන මට්ටම්, දැනුම් මට්ටම්, මෙන්න මේ පිරිසක් එක්ක ජීවිතයක් පටන් ගන්න ලැබුණ එක ඔබට මේ ගමනට කොච්චර ශක්තියක්ද? වත්ත තමයි මගේ විශ්වවිද්‍යාලේ. හැමදේම ඉගෙන ගත්තේ. ඒ කියන්නේ හොඳ නරක තියනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕන මේලාවේදී වැල්ලවත්තේ බෝධිලුක්කාරාම අපේ නායක හාමුදුරුවෝ අපවත් වේවදාල වස්කඩුවේ දමකිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපිව පන්සලට තමයි අල්ලගත්තේ. අල්ලලා බැඳලා තියාගත්තා. නීති දැම්මා. මම බොහෝ වෙලාට දවල්ට ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා හන්දෑවට පන්සලට යන්නේ. පන්සලෙන් කන්නේ පන්සලේ සබන් ගෑවේ පන්සලේ සුදුරේදී තමයි දුන්නේ සමහරක් කළාට ෂර්ට් එකක් මහගන්න කියලා පන්සලේ හන්දෑවේ 6-7 අට වෙනකන් ඉන්න ඕනේ අපි හාමුදුරුවෝ එහෙම තියාගෙන හිටියා එතකොට අපි නොදිනත්තම අපිට දවසේ වැඩි කාලයක් පන්සලත් එක ජීවත් වුණා දමකිත්ති හාමුදුරුවෝ සහ ඒ හිටපු අය අපිව එහෙම කොන් කළේ නැහැ ආන්තික කළේ නැහැ මම ඉතරන්නේ මේ ඇලකණ්ඩි ඉන්න කට්ටිය කොළඹ වැල්ලවත්ත කියන්නේ අපේ ඒ අයගේ තමයි ওই පන්සල දැන් ඒගොල්ලෝ ගොඩක් මේ බඩෝ විතර ගෙනිලා දාලා තිනවා ඉතින් අපි පන්සලේ හැදුනා ඉතින් ඒක නිසා මේ ඒ හැමෝම ආශ්‍රය කරමින් දැන් තරුණ වාට කියන්නේ තරුණ වියට එනකොට සාමාන්‍යයෙන් අපි රැ 10 11 12 1 2 වෙනකම් පාරේ රස්තිය අදු ගහන්නේ මට ගණිකාව කියන අය සාමාන්‍ය මිතුරියෝ මගේ ගණිකාව කියන අය මම රාවි පත්‍රේ වැඩ කරන කාලෙත් මං සමහර කලට අවශ්‍ය වුණාම සමහර දේවල් අහගන්න ඒගොල්ලෝ හම්බ වෙනවා ඒගොල්ලෝ හැමතැනම මං දන්න අය ඉන්නවා බොහොම දන්න කියන සහෝදරයෝ අපි ඒගොල්ලන්ගෙන් ණයට ගන්න ඒගොල්ලෝ මගෙන් ණයට ගන්නවා එහෙම හිටිය ඉතින් ජීවිතයේ මේ කාලෙට කලින් මේ ඩිග්‍රී ගත්ත මිනිහ තමයි මම ජීවිතයේ අත්දැකීම් ඔස්සේනේ ඒ අත්දැකීම් ඔස්සේ පන්නරේ අරගෙන මාධ්‍ය ශාස්ත්‍රයේ ලොකු ගමනක් ඇවිල්ලා ඒ ඔස්සේ අනිත් අයටත් ජීවිතේ මේ හදාගන්න අවස්ථා උදා කර දෙන්න උත්සාහ දරන කෙනෙක් තමයි උපුල් ජනක ජයසිංහ කියන්නේ අපි එහෙනම් මුල්ම ගීතේ ළඟ නතර වෙමු ඔබ තෝරා දෙන්නේ තින් ප්‍රේමයක් කල්යන්න ඒ ප්‍රේමය වියපත් වෙනවා වෙනුවට මුසපත් වෙනවා කියන හැඟීම දනවන ගීතයක් පඬිත් අමරදේවගේ ගීතය. ඔව් මම ඒ ගීතය ඇත්තටම මුලින්ම තෝරගත්තේ මාව මේ තත්ත්වෙට ගේන්න
महा दवंत अडिताल मद्दापु साइमन नवगत्ते गम विनुवेन අපි එතුමාගේ හමුවීම වෙනම කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ ගීතය ඇතුලේ තියෙනවා සයිමන් මහත්තයත් ඉන්නවා මමත් ඉන්නවා මම හම්බ කරාට මම නෙමේ මගේ පවුල ගොඩ දැම්මේ ඒ මගේ බිරිඳ මම අදටත් දන්නේ නැහැ මගේ පඩිය කීයද කියලා මම අදටත් දන්නේ නැහැ මගේ ක්‍රෙඩිට් කාඩ් මොනවද කියලා මම දන්නේ නැහැ කොහොමද කියලා මට ඕනෙත් නැහැ දැනගන්න මොකද මට අවශ්‍ය හැමදේම දීලා මගේ දරුවෝ හදලා ඔක්කොම කරනවා නම් මං යාගෙන් අහන්න යන්නේ නැහැ අන්තිම මම කවදාවත් ජීවිතේ ඉඳ තියන්නේ නැහැ මේ උදේට වැඩට යනකොට මේ අද සීනි ගන්න ඕනේ අද පොත් ගන්න ඕනේ කියලා තියන්න අපේ ගෙදර තියෙන එක බජට් එකයි අපේ ගෙදර තියෙන එක පර්ස් එකයි අපි එදා ඉඳන් ඒක ප්‍රතිපත්තියක් කියලා ගිනාවා එතකොට ඒක නිසා මේ මම සාමාන්‍ය පර්ස් පාවිච්චි කරන්නේම නැහැ උදේට එනකොට මට යා සල්ලිකක් හරි දෙනවා මට ඕන තරමට මං අතිරේක වීදම්මට නැති මිනිහෙක් ඒක නිසා මම හිතන්නේ මේ සින්දුව හැම සැමියෙක්ම හොඳට සවිඥානිකව ඇහුවොත් එයාට තමන්ගේ කුටුම්බ ජීවිතයේ නිර්වාණ සම්පත්තිය ලබන්න පුළුවන් මේ ගීතේ එයා හරියට මේක කියවොත් එයාගේ තියෙන සියලු දේවල් අඩුපාඩු දකින්න පුළුවන් මේ ගීතය තමයි මගේ ජීවිතයේ තේමා ගීතේ පියෙක්ද සැමියෙක්ද ආදරණීය පින්වතෙක්ද ආදරණීය මිතුරෙක්ද මෙන්න මේ හැම තැනකම මතු කරවා ගත හැකි ප්‍රේමය උපද්දවා ගත හැකි මේ ගීතය අපි තෝරාගමු මහාචාර්ය සුනිල් ආරියරත්න ගීපද සංගීතවත් කරන ආචාර්ය රෝහණ වීරසිංහ ගීහඬ පඬිත් ඩබ්ලිව් ඩී අමරදේව අද විකසිත රැ හතර අපිට තෝරා දෙන්නේ උපුල් ජනක ජයසිංහ ජ්‍යෙෂ්ඨ මාධවේදී තාඋනත් මා වත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින තාඋනත් මා වත සරි කරන අම්මානුගයි මගේ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් බදුටු මුල් දිනේවත් හද නොනැගි එමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිමින සඳ තාත්තා වුණත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින තාඋනත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින
ඒ ප්‍රේමයේ ජීවිතයට ලං කරවා දෙමින් අද විකසිත රැහතට අපි මේ මුණගැහෙන ජේෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ අපි ගීතයේ ළඟදී කතා කරපු නමක් තමයි මේ රටේ සාහිත්‍යයේද කලාව තුළද වඩා විශිෂ්ටත්වයක් විදහා දක්වූ සයිමන් නවගත්තේගම මහත්මයා වාසනාවට ඔබට එතුමා මුණ ගැහෙනවා කොහොමද මේ හමුවීම ඒකත් වෙන්නේ මෙහෙමයි අපේ මේ අපේ ওই මුඩුක්කු පැල්පත් ආශ්‍රිතව වැඩ කරන නගර සභාවෙන් නව නිලධාරි පංචපත් කළා සිරිසේන කුරේ මහතා නගරාධිපති වෙලා ඉන්න කාලේ සෞඛ්‍ය උපදේශකවරු කියලා ඒගොල්ලන් තිබුණේ වතුලට ඇවිල්ලා වතුල ඇත්ත එක්ක එකතු වෙලා ප්‍රජා සංවර්ධන කටයුතු කරමින් එහෙම කර හරි හොඳ නිලධාරි පංචය තාමත් කටයුතු කරන සමහරු ඒ ගුණතිලක මහත්තයා කියලා කෙනෙක් තමයි වත්ත බාර හිටියා දන්න මන් ලියන කියන මං නාට්‍ය වලට ආස කෙනෙක් කියලා මොකද අපි ඒකල හැමදාම රාමකෘෂ්ණගේ දින හැම නාට්‍යම් බලන්න යනවා ගුටි කකා දුවදුව බලනවා ඊට පස්සේ යා කිව්වා මේ සයිමන් නවගත්තේ ගම එනවා මේ ඔයා එන්න පොඩ්ඩක් හම්බ වෙන්න කිව්වා දැන් සයිමන් නවගත්තේ ගම කියන්නේ මට මහා ලෝකේ ඉන්න මහා දැවැන්ත කෙනෙක් නේ දැන් එතකොට ඔබ පොතපත කියවන එහෙම උනන්දු කෙනෙක් මම සාමාන්‍යයෙන් 6 වසරේ ඉඳලාම පත්තරේ කියවනවා අපේ ගෙවල් ළඟ ලොන්ඩරියක් තිබුණා සායක්කාර කියලා අපේ මලමානි සායක්කාර ගිලිට එතුමා පත්තරේ ගන්න දිනමින මං හවස්වරු ඉස්කෝලේ මර තිබුණේ දෙවිල ශාන්ත මරියා විද්‍යාලේ මං හැමදාම තේක බිල ඉස්ලාම යන්නේ පත්තරේ කියවන්න ඒ තාත්තත් කවුරු බල බල හිටියත් මට පත්තරේ දෙනවා මං පොඩි ඉතින් මට ඒ කාලේ හරි ආසමයි බයිලා ඉන්නවලට ගම්පාවලිවර් පෙරේරා කහවත්තේ ඇලෙක් පෙරේරා ඔහොම තියෙනකොට පිටිකල ජයසේන මං හරි ආසයි ඉතින් මං පත්තරේ කියවනවා ඒ අතරේ මං හවුගෙන හැම පොත් කෑල්ලම කියවනවා අපේ ගෙවල් ළඟ ඔය තියෙන කෙල්කම් කඩය එතන කඩේට ගෙනාන සමාජ කල්‍යාණ මිනිස්සු පොත් දානවා මේ මේ කෙල්කම් ඔතන්න ඒවා තියෙන සමහර පොත් මං ඒ යාගෙන් ඉල්ලගෙන අරන් එනවා මට මතකයි මං ඉස්සෙල්ලාම කියුවේ මුලයි අගයි නැති ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චාල්ස් ඩිකන්ස් කේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියන පොත ඊට පස්සේ ඉතින් මට අහුවෙන නැත්නම් මලින් මං පොත්පත් කියවනවා ඊට පස්සේ අපේ අම්මා ඒ කාලේ තිබුණා මේ නුවණ කියලා සංග්‍රහාවක් ඒක ගෙනත් දෙනවා ඔහම කියෝ කියන එයා දන්නවා මන්ට කියලා ලියන කියන 아무තු එහෙම එක්කෙනෙක් කියලා මට ඒතකොට අවුරුදු 16 17ක් වගේ ඇති පස්සේ මම ඒ දෙවල්ලවත්තේ විහාර මාවතේ පාලම ළඟ මේ මහු මධ්‍යස්ථාන දෙන එතන තමයි මට තාම මැවිලා පේනවා මම යනකොට සයිමන් නවගත්ත එක මහත්තයා දොරකඩ පුටුවක් තියන් කොණ්ඩේ වවාගෙන තොප්පියක් දාගෙන සිගරට් එකක් බිබී හිටිය කකුලක් උඩ කකුලක් දාගෙන බෑග් එකක් අරගෙන එල්ලගෙන පස්සේ මං ගිහලා කතා කරාම මම කිව්වා මම ආසයි නාට්‍ය කරන්න මෙහෙමයි මෙහෙමයි කියලා සයිමන් මහත්තයා සාමාන්‍ය වැඩිය කතා කරන්නේ නැහැ හිනා වෙවි තමයි ඉන්නේ පස්සේ ඔක්කොම කළා මට කිව්වා ඔයා නාට්‍යයක් ලියන්න කියලා. එතකොට රූකඩ නාට්‍යයක් තමයි අපිට කරන්න තිබුණේ. යුනිසෙෆ් ප්‍රොජෙක්ට් එකක් ඒක. ඊට පස්සේ අපි රූකඩ නාට්‍යයක් කරා. ඒ නාට්‍යය පෙන්නවා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා නොදන්නවා මෙතනට පැමිණියා. ඒක බලන්න යා. ඊට පස්සේ සයිමන් මහත්තයා මට එන්න කියලා කිව්වා කාර්යාලයට. ඊට පස්සේ මම කාර්යාලයට ගියාම මට කිව්වා එකපාරට මේ ඔයා මගෙත් එක වැඩ කරන්න කියලා. මේ මට නිකන් මේ අයවත් මම එතකොට ප්‍රෙස් එකක සරණංකර පාරේ ප්‍රෙස් එකක දවසේ කුලියට වැඩ කරනවා දවසකට රුපියල් 15යි ගිහලා අතුපතු ගන්න ඕනේ තේ හදන්න ඕනේ කඩේ යන්න ඕනේ මේ මැෂින් හොදන්න ඕනේ වා එතනින් අය ෆ්‍රැන්කි ටේලර් කියන මහත්තයාත් මේ එයාගේ නෝනත් මේ පොඩි පොඩි මං කොල කෑලි අරන් එනවා ඉතුරු වෙන කොල කෑලි ලියන්න පොඩි කවි කොමරි පත්‍රයට අරින් මේ ලියන කවි වැටෙනවා එක ඊට පස්සේ මං එතන රුපියල් 250ක් වගේ තමයි මට කොහොමවත් හම්බ වෙන්නේ ඉතින් මං සයිමන් මහත්තයා මට වැඩට එන්න කිව්වා මට නිකන් හිතා ගන්න බෑ මාත් එක්ක වැඩ කළේ නිහාල් ප්‍රනාන්දු කින්ස්ලි ලෝස් රූපසිංහ කංකා නම්ගේ දැන් ප්‍රංශයේ ජීවත් වෙන ලංකාවේ ඉපොස් ශ්‍රේෂ්ඨ හොඳ රූකඩ ශිල්පියෙක් සරත්චන්ද මහත්තයාගේ ළඟ මද්දල් ගහපෙක් කෙනා ඊට පස්සේ චන්දිමා කියලා ඩාන්සින් හිටියා ඊට පස්සේ සයිමන් මහත්තයා මට වැඩට එන්න කිව්වා ඉතින් මම වැඩට ගියා අපිට වැඩ කරන් තියෙන මුඩුකු පැල්පත්වල ඉතින් මට ඊටාම හොඳයි පහසුයි ඊට පස්සේ පළවෙනි මාසේ පඩිය මං ගත්තාම සොෆ්ට් කවුන්ටරෙන් අරන් ඇවිදගෙන යනකොට දැරලා බලනකොට රුපියල් 1250ක් තිබුණා මාව වැගුලන්න ගත්තා මං ආයිත් හැරිලා දිව්වා දොල කවුන්ටරෙට ගියන් කිව්වා මහත්තයා මේ වැරදිලා කාගේ හරි සල්ලි එකක් මට ඇවිල්ලා කියලා එච්චර මුදල බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ කාලේ සොෆ්ට්වෙයාර් රුපියල් 980යි පඩි මට පඩි ගෙවන්න ඊට පස්සේ මං නෑ ඔයගේ මම නෑ සොමේ මෙච්චර මම නෑ ඉතුරු රුපියල් 300ක් 350ක් වැඩිම නෑ වාගේ අර කියලා දැන් මට හිතා ගන්න බෑ පස්සේ මං ඇවිල්ලා සයිමන් සර්ට කිව්වා හිනා වෙලා ඔය හිටියා මුකුත් කියෙව්වේ නෑ ඔන්නෝක තමුසේ තියාගන්න හැමෝගේ එකක් තමයි කිව්වා නියාලයගේ මාන නියාලක ඔයාට 1500ක් පඩි කියලා මොකද එතුමා නිර්මාණකරුවෙක්ගේ අගේ වටිනාකම දැන හිටියා ඒක හරියටම හරිවා කිව්වා හරියටම හරි ඒ අගේ හරියටම කිව්වේ ප්‍රේමදාස මහත්තයා මොකද සමහරව තර්ක කරා ඇයි අපිට 1250ක් ගෙවන්නේ කියලා එතකොට ප්‍රේමදාස මහත්තයායි නගත්තේක මහත්තයායි සුසිල් සිල්වර්ධන මහත්තයා ඉන්න රැස්වීමකදී ප්‍රේමදාස මහත්තයාට ප්‍රශ්න ආවම එයා ප්‍රශ්න කරා
මෙතන ඉන්න කාට හරි පුළුවන්ද මේ ළමයි අපි වැඩට යන්නේ හන්දෑවේ 4ට ඒ කියන්නේ උදේට ගියාට වත්තට යන්නේ 2:00 3ට දෙන්දරේ 8 වෙනකම් වැඩ කරන්න ඕනේ කාට හරි පුළුවන්ද ඒ වතු වලට ගිහිල්ලා ළමයි එක නැටුම් කරන්න මේවා කරන්න නාට්‍ය කරන්න ඔය පුළුවන් නම් එන්න ඒ පඩිය මං ගෙවන්නම් කිව්වා එතෙන්ද ඒක එක සැරයක් ඇහුවා ප්‍රේමදාස මහත්තයා මට මතකයි මේ අමරදේවක සින්දුවක වටිනාකම පුළුවන් නම් කියන්න කිව්වා වටිනාකම කියන්න බෑනේ වටිනාකමක් නැහැනේ කියලා අයිත් වටිනාකමක් කියන්නේ තව කෙනෙක්ට ගන්න පුළුවන් පෑන රුපියල් 10 නම් තව පෑන රුපියල් 10කට ගන්න පුළුවන් වල පස්සේ ගා කලාවට ඕගොල්ලෝ මේ ඕගලන්ගේ පරිපාලන නීති දාන්න එන්න එපා කිව්වා ඔයවා දාන්න එන්න එපා කිව්වා මේලා මේ අයව තෝරගෙන සයිමන් මහත්තයාට සුදුසු අය ඒගොල්ලන්ට කියන පඩි ගැන ඕගලන්ට කතා කරන්න බෑ ඒක කියන්නේ යුනිසෙෆ් එකේ කියලා කිව්වා ඊට පස්සේ ඉතින් මං දිගට මෙතුමයි හිටියා එතුමා තමයි මගේ ආචාර්ය උපාධිය ඇත්තටම කොළඹ ජාතිපුර විශ්වවිද්‍යාලයේ ලේකකත්ව සංවේදනයක කරන්න යනකොටත් ඒ ඉන්ටර් බෝඩ් එක ඇවිත් වා සයිමන් ළඟ ඉන්නවා නම් මෙහෙට එන්න ඕනේ නැහැ නේ කිව්වා. ඉතින් එතුමා එක්ක ජීවත් වුණා එතුමා නොහිටින්න මන්න හිතන්නේ මේ ජනක ජයසිංහ කෙනෙක් නැහැ. එතුමාගේ ජීවිතේ එතුමා කොච්චර මල්ලිකා අක්කට එතුමාගේ බිරිඳට මායාගේ සනී පුතාගේ කුමාරගේ අම්මට කොච්චර ආදරේ දෙකල මන් දන්නා එතුමාට මට පුද්ගලිකව පොඩි පොඩිව කියලා තියෙනවා. එතුමා මේ ගීතයට ආදරේ මට එදා BMI සෙච් එකේදී කිව්වා මේ සින්දුව ඇහුනාම ලැජ්ජා හිතෙනවා කිව්වා. මොකද මේ තාත්තා වුණත් මා බත සරිකරන කියලා දෙන ආයිෂේ මං ඒකවත් කරලා නැහැ ආයිෂේ. ඒකත් කරේ මල්ලිකා කිව්වා. ඉතින් එතුමා හරි ආසයි මේ ගීතයට. එතුමා කියනවා මේ අහගෙන ඕන තරම් ඉන්න පුළුවන් මේ සින්දුව මොකද මේක තමයි මගේ ජීවිතේ පශ්චත්තාපයේ ගීතය කියලා. අපි මේ ගීතේ අරඹුමින්ම අද විකසිත රැය හදලා කරගත්තී. ජීවිතයේ සමහර වාසනාවන්ත අත්දැකීම් තියෙනවා. මොකද සමහර හමුවීම් කියලා කියන්නේ අපේ ජීවිත අපි හිතනවටත් වඩා වෙනස් විදිහට අපිව වෙනස් කරනවා. ඔබට ඒ වාසනාව හිමි වුණා. එවනුණු දෙවන්ත හේවණල්ලක් ඇසුරේ හැදෙනවා වැඩෙනවා කියන්නේ මිතින් ජීවිතයේ ගමනට හරි ස්ථාවරත්වයක්. ඒ ස්ථාවර ගමනේ අපි තව තැනක නතර වෙන්න කලින් ගීතයක් අහලා බලමු. මේ ගීතේ කියන්නේ ලෝකේ ගැන කතා කරා මිතින් ජීවිතේ මොන දේ ඇතත් ආදරණීය හුරහිසක් ශක්තිමත් සෙනෙහසක් ළඟ තියෙනවා නම් වෙන මොනවද කියලා හිතෙන තැනක් තියෙනවා. මේ ගීතය තෝරාගෙන මොකද්ද ඔබ අපිට මතු කර දෙන්නේ? මේ ගීතය මාව පුංචි කාලේට අරන් යනවා. ඉස්සර අපේ අම්මා හැන්දෑවට ගෙදර ඉන්න කාලේ වැටක් තිබුණා. ඔය වැට ළඟට වෙලා අම්මා මේ හැන්දෑවට පාර බලාගෙන ඉන්නවා. තාත්තා එනකොට මට මේ සින්දු ඇහුනට පස්සේ ඒක මට හරියටම මට දැනෙන්න ගත්තේ. හරියටම කලවර යන්තම් දිගැලී වෙනකොට තමයි අපේ තාත්තා බඩු අපේ තාත්තා බිස්නස් කරේ සූට් කේස් දෙක අද්දෙකට අරගෙන සරුමත් අඳගෙන එනවා. එනකොට අපි අම්මට ඒක තමයි මල් පිපෙන්නේ. එතකොට මේ ගීතය පස්සේ කාලෙක මම අහනකොට හරියටම අපේ තාත්තගේ සින්දුව මේක. ඒ කියන්නේ අපේ අම්මා තාත්තත් එක්ක ඇවිල්ලා තියෙන ගෙදරට හොරෙන් ඔය කියන ගැරහුම් අරවම ඔක්කොමත් තිබිලා තියෙනවා. ඊට පස්සේ ජීවිතේ දුක බෙදාගත්තා. තාත්තා ඉතාම පසු කාලෙක තාත්තා ගුවන්විදුලියට සම්බන්ධයි. අපේ ගෙදර ඉස්සර හැමදාම එනවා ටී ෂෙල්ටන්. හැමදාම කියන්නේ සතියකට දවසක් එනවා කවුරු හරි ටී ෂෙල්ටන් පෙර, හරුණ ලන්ත්‍රා, ඒ ජේ කරීම්, ආර් ආර් සිවනන්ද ඒ වගේ අය එනවා අපේ ගෙදර. අතුල සෝමසිරි, රූපයිඳුමති අපේ තාත්තගේ සමීපතමයෝ. ඊට පස්සේ පසු කාලෙකදී තාත්තා ටිකක් බී පිටිකක් නෙමෙයි උඩරිම බීමට පුතාණන් කියන්නේ අපේ සීයා මගේ තාත්තගේ දෙන්නගම අරක්කු කෝට් එක බීල ඉවරයි කියලා. ඒ තරම් බිව්වා අපේ තාත්තා. හැබැයි මොනව කරත් අම්මා ඒ හවසට බලන බැල්ම එහෙමම තිබුණා. කොච්චර රණ්ඩු කරත් යව්වත් මේව කරත් අම්මගේ එක තිබුණා. මට හිතෙන්නේ තාත්තා තමයි මේ සින්දුව කිව්වේ කියලා. ඒකයි මම සින්දුව තෝරගත්තේ. මොකද ඒ දෙන්නට තමයි මේ සින්දුව. මේ අද්විඳීම ජීවිතේ බිරිඳක් විතරක් නෙවෙයි දරුවොත් අත්විඳින දෙයක්. මොකද තාත්තා වැඩහැරලා ගෙදර එනකන් බලා ඉන්න දරුවන්ටත් ආදරණීය බිරිඳෑවරුන්ටත් හරි ලංවුණු ගීතයක්. මේ ගීතය එතුමාගේ ජීවිත අත්දැකීමක් කරගෙන ලිව්වේ සුනිල් සරත් පෙරේරා සූරීන්. සංගීතවත් කරමින් මේ හඬ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි. සෙන්ද කලුවර කලා හැලෙන විට සෙනෙහස දැල් වුන් නිවෙස සොයා එමි ඔබේ සිනාසන මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි සෙන්ද කලුවර කලා Thank you.
දුක දෙල්ලක උනුසුම කැටි වොන අමාසුවය දෙන අතු පැලහෙවනි අසරණ වූදා මට ඔබ පමනයි මදකට හෝ සැනසුමාගෙන දෙන්නේ සැන්ත කළුවර ගලා කලින් විට සිනි හසදැල්වුන් නිවෙස සොයා එමි සැන්ත කළුවර ගලා දෙන ලොවහා තරංග කරන්නට හෙට අලුයම යලි පිටරිය යුතුයි ඔබෙන් දුරු වෙසෙනා හැම මොහොතෙම ඔබේ හදට වැටියෙම් තවලම් වේ සෙන්ද කළුව ගලා හැලෙන විට සෙනෙ හස දෙල්ගොන් නිවෙස සොයා එමි ඔබේ සිනාසන මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි තැන්ද කළුව ගලා දෙමර හැන්දෑ කළුවර ගලා එනකොට ගෙදර එන වෘතියක් නෙවෙනේ ඔබ තෝරගත්තේ. ඔබේ කතාව වෙනස්. එතකොට මේ වෙනස් කතාවට කොහොමද ඔබේ බිරිඳ මුහුණ දෙන්නේ? දැන් අපි වැල්ලවත් ඉඳලා කිරුවත්තුඩුවේ ගෙදරට ගියාම මම සාමාන්‍යයෙන් ලොතරැයි මණ්ඩලයේ වැඩ කරන කාලේ එතකොට මම ලොතරැයි මණ්ඩලෙන් ඉන්නේ රෑ 7:00-8:00. එතකොට මෙයාගේ වැල්ලවත් ඉඳලා දමයි දෙන්නවත් අරගෙන මහරගමට ඇවිල්ලා බැලලා එතනින් ගිහිල්ලා පොලට ගිහිල්ලා බඩුත් අරගෙන ආයි 280 වෙනකල කිරුවත්තුඩුවෙන් බැලලා යන්නේ. හැබැයි මම එන ටයිම් එක දන්නවා යා. ඒ වෙනකොට මේ අපේ ගෙදරට ගොඩක් ඈත පේනවා. දැන් නම් ගෙවල් හදලා ගොඩක් පේන්නේ නැහැ. අපේ ගෙදරට ගොඩක් ඈත පේනවා. දෝනිට තේරෙන්නේ නැහැ. හැබැයි පුතා දොරකඩට වෙලා තනි කකුලෙන් ඉන්නවා අම්මත් එක්ක. මට මතකයි මේ අපච්චි එනවාද අපච්චි එනවා අම්ම එනවාද අපච්චි මේ අපච්චි අර ඉන්න අපච්චිද කොහොම හැමෙන් ඉන්නවා. මගේ ජීවිතයේ හැම හැන්දාවකම මං හිතන්නේ දැන් නම් මේ මොබයිල් එක තියෙන නිසා මේ සරින් සදහන දැන් කොයි හරියද මේ බස් එකේ නම් වාඩි වෙලා තින්නේ දැන් කොයි හරියද කොහමද මෙහෙමද කියලා අහනවා. මම කියන්නේ එකයි මේ ඉස්සර තිබුණ හැන්දාවට වැඩෑරලා ගෙදර යන සංස්කෘතිය සහ ඒ යන කෙනා පිළිගන්න සංස්කෘතිය. දැන් ගොඩක් බිරින්දවරු වැඩට යනවා. ඒගොල්ලන්ට සැමියා පිළිගන්න වෙලාවක් නැහැ. ඊළඟට ගොඩක් වෙලාවට මහත්තයා ගෙට ඇතුල් වෙනකොටත් නොන ටීවී එකේ ඉන්නේ. ඉතින් අන්න තේ හදලා ඇති බොණ්ඩ කියලා කියනවා. මං ආස හැබැයි අර පරණ එකට තාත්තා එනකන් අම්ම බලන් හිටපු එකට. මගේ ගෙදර 100%ක් ඒක නොතිබ නැහැ. උනත් පුළුවන් විදිහට ඒක දැනෙනවා. හැබැයි මට වඩාම දැනෙන්නේ මගේ අම්මා තාත්තා එනකන් බලන් හිටපු එක තමයි. ජීවිතේ මොන විඩාවත් නිවෙනවා අන්න ඔහොම සෙනෙහසක් ළඟ. විකසිත රැහත විකසිත රැහත අපි දැන් උපුල් ජනක ජයසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඔහු ගැන කතා කරනට ඔබට මතක් කරානි. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමේ සභාපතිවරයා විදිහට එතුමා සභාපති විතරක් නෙමෙයි ආරම්භක සමාජිකයෙකුත් වෙනවා. ආරම්භකයා. එතකොට ඉතින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයකින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් මෙතෙන්දී අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත රාමනායක මහතා, වසන්ත ප්‍රිය රාමනායක මහතා, දේශාතිය පුවත්පතේ හිටපු කර්තෘතුමා, ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එතුමා තමයි යෝජනා කරේ උපුල් අපි මේ ලංකාව ඇතුලේ මේවා කළ වැඩන්නේ අපි කලාපයට විහිදෙන්න ඕනේ, කලාපය ඇත්තක එකතු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආසියානු මාධ්‍ය සංගමේ සංස්කෘතික සංගමේ බඩපත් කළේ අපේ ගොඩක් අය ඉන්නවා ජර්නලිස්ට්ලා නෙමෙයි, ගොඩක් අය කලාකරුවෝ, චිත්‍ර ශිල්පීන්, කවියෝ, වාදන ශිල්පීන්, එහෙම ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට එන්න තැනක් තිබුණේ නැහැ.
ඒ නිසා තමයි අපි ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමය කියලා එක හැදුවේ. හදලා අපි ජාත්‍යන්තර වැඩ කීපයක් කරා. විශේෂයෙන් කොරෝනා කාලේදී අපි සූම් වලින් ගොඩක් සම්මන්ත්‍රණ කරා. ඊට පස්සේ කොරෝනා ඉවර වුණාට පස්සේ ඊට කලින් අපි විවිධ චිත්‍රපට ප්‍රදර්ශන පෙන්නුවා, පෙන්නලේ පිළිබඳ සංවාද කළා. විශේෂයෙන්ම පකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, බූතානය, මියන්මාර් වගේ රටවල් එක්ක සම්බන්ධකම් තිබුණා. යන්තම් මේ කොරෝනා ඉවර වෙලා වුණාට පස්සේ පළවෙනි වතාවට අපි සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් මාධ්‍යවේදියෝ 10-15 දෙනෙක් ලංකාවට අවුරුද්දට සැරයක් එක්කගෙන එනවා. ඇවිල්ලා අපි ඒගොල්ලන්ව ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ස්ථානවලට ගෙනියනවා. විශේෂයෙන් ඒගොල්ලෝ කැමති මේ රාමායන ට්‍රේල් එකට, රාමායන ඒ ස්ථානවලට යන්න. ඊට අමතරව ඒගොල්ලෝ හරි භක්තිමත් දළදා මාලිගාවට මට එක මහාචාර්යවරයෙක් කිව්වා මොන ඉන්දියානුව ගෙනාවත් කොහිනොගෙනිච්චත් දළදා මාලිගාවට ගේන්න. මොකද ඒගොල්ලෝ තාම විශ්වාස කරන්නේ කලිඟු දේශේ ඉඳන් මෙහෙට ගෙනාවා කියන එක. يعني ගුජරාට් වලගේ ඉඳන් තමයි මෙහෙට ගෙනාවේ කියලා. ඊට පස්සේ අපි එක කරා. ඊට පස්සේ මේ සැරේ නතර වෙලා තිබිලා එක නැවත මේ පෞගිය අවුරුද්දේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රාධාන අධිකාරී සහයෝගී තාම හොඳින් ලැබුණා. ලැබිලා අපි නේපාලෙත් මාධ්‍යවේදියෝ ගෙන්නවා. ඒගොල්ලෝ ලංකා පිළිබඳ විශේෂයෙන් ලංකාවේ කෑම බීම ගැන විශාල ලෙස ලියලා තිබුණා. ඒක හිතා ගන්න බෑ. ඒගොල්ලන්ට පුදුම හිතුණා. මට මතකයි කල්යාණ් කුමාර් කියන මාධ්‍යවේදියා කන්නඩ පුවත්පතේ ලියලා තිබුණා අපේ වෙරළු ගැන. අපේ වෙරළු ගැන ලියලා තිබුණා ලස්සන ලිපියක් වෙරළු සහය පළතුරු ගැන. ඉතින් දැන් අපි හැම රටකම අපේ ඉන්නවා. නේපාලේ සම්ජන පෞඩෙල් ඉන්නවා, බංගලාදේශේ මොහමඩ් ශමීම් ඉන්නවා, ඉන්දියාවේ ඉන්නවා සත්‍යනාරායන්, මදන් ගෞඩා, අඹුජ් මහේෂර් වගේ අය ඉන්නවා, ශුක්ල සර්කාර් ඉන්නවා. එහෙම බංගලාදේශවල අපි දැන් කුලකයක් හැටියට අපි එකතු වෙලා දැන් අපි ඒගොල්ලෝ අපි කට්ටියම වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අපි හැමතිස්සම බලන්නේ කලාපයක් හැටියට අපි කොහොමද එකතු වෙලා වැඩ කරන්නේ. විශේෂයෙන් අපි ලොකු ට්‍රයි එකක් තියෙනවා, ලොකු උත්සාහයක් තියෙනවා කලාපයට අදාළ අරමුදලක් හදන්න. යම් ආදිවේදියෙක්ට යම් කරදරයක් වුණාම, අනපේක්ෂිත කරදරයක් වුණාම ඔහුට උදව් කරන්න අපේ සංගමයේ සභාපති මම, මහලේකම් පැතුම් වික්‍රමරත්න, ජාතික සංවිධායක තුෂාර හෙට්ටිආරච්චි, භාණ්ඩාගාරික ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමුදු වජිර පෙරේරා, ඒ වගේම ප්‍රධාන ලේකම් ඉන්නවා නිශාන්ත අල්ලිස්. අපි ඔක්කොම එකතු වෙලා අපි විශාල පිරිසක් අදත් එවැනි සවක අපි ඉන්නේ, වැඩක ඉන්නේ, ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපි විශේෂයෙන් කියන්න ඕනේ අතිපූජ්‍ය බාණගල්ල උපතිස්ස නායක හඳුරුවන්ගේ ඇරයුමෙන් අපි මේට අවුරුදු දෙකකට කලින් මාධ්‍යවේදී කණ්ඩායම සාංචිවලට ගියා. ගිහිල්ලා සාංචිය පිළිබඳ විශාල කාරණයක් කිව්ව, හේතුව මොකුත් නෙමෙයි. සාංචිය තමයි ශ්‍රී ලංකාවේ බුදුදහමේ තිඹිරිගය. මොකද විදිසා දේවිය හිටපු තැන තමයි සාංචිය. විදිසා නගරේ දෙන්නට කිලෝමීටර් 10ක් ඈතින් වේදිස නුවර, දේවියේ නුවර එතුමගේ නම, ධනවාසෝක රජතුමාගේ අගබිසෝ පිසව, සංගමිත්තා තෙරණියගේ සහ මහා මහින්ද තෙරුන්ගේ රාතන් වහන්සේගේ මෑණියන් වහන්සේ, හින්දු මහරහතන් වහන්සේ ලංකාවට එන්න කලින් ඇවිල්ලා සාංචියේ මාස 6ක් අම්මත් එක්ක හිටියා. ඒ හිටපු තැන තියෙනවා. ඊට පස්සේ එයා ලංකාවට ආවා. එයා දන්නවා නැවත එයාට එන්න වෙන්නේ නැහැ කවදාවත් කියලා. සංගමිත්තා තෙරණියත් ජයශ්‍රී මහබෝධිය අරගෙන දෙපදේශ වලට ඇවිල්ලා අම්මත් එක්ක මාස 4ක් හිටියා. ඒ ඉන්නකොට ඒ බෝ පැලේ මැරෙන්නේ නැති වෙන්න තියපු ගල් පාත්‍රයක් තිබුණා, විශාල ගල් පාත්‍රයක්. ඒකට විවිධ ගල් වර්ග, පස් වර්ග ඒවා දාලා ඒ පරිසරයට අනුගත වෙන විදියට මැරෙන්නේ නැති වෙන්නේ තියපු ගල් පාත්‍රය තවම තියෙනවා. ඊට පස්සේ තමයි එහෙම ඇවිල්ලා වින්ද්‍යා කඳු වැටිය ඔස්සේ ඇවිල්ලා තමයි ලංකාවට ආවේ. ලාංකික බෞද්ධයේ අපි දන්නා බුදුරජාන් වහන්සේගේ අපි ආයුතු තැන් තුනක් තියෙනවා. ඉපදිච්ච ලුම්බිනියත්, බුදු වෙච්ච බුද්ධගයාවත්, කුසිනාරාව පිටනන් පයිස්තන් තුන. මං කියන්නේ බෞද්ධයෝ, හැබැයි ලාංකික බෞද්ධයෝ අනිවාර්යම ආයුතු තමයි සාංචිය. සාංචිය තියෙන එක ගල් කැටයමක විතරයි ලෝකේ එකම එක සාක්ෂිය තියෙන්නේ. සංගමිත්තා තිරණිය අපේ රටට ජයශ්‍රී මහ බෝධිය අරගෙන ආවා කියලා එක ගල් කැටයමක් තියෙනවා. ඒක තියෙනවා එහෙමම මං අහලා තියෙනවා. සෝලියස් මැන්ඩිස් මහත්තයා කැලණි විහාරයේ චිත්‍රාන්දිනකොට ඉතාම අමාරුවෙන් සාංචියට ඇවිල්ලා මේ ගල් කැටයම බලලා ඒ අනුව ගිහිල්ලා තමයි ඒක ඇන්දේ කියලා දැනුත් දුෂ්කරයි. නමුත් ඒ කාලේ කොහොම දුෂ්කරද කියලා හිතනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකේය බුදුදහමේ මාතෘභූමිය තමයි සාංචිය. අපි හැම කෙනෙක්ම අනිවාර්යම යා යුතුයි. බාණගල උපති සාමුද්‍රෝ නිසා අපිට එතනට ගියා. පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ අපි මාධ්‍යවේදීන් 20 දෙනෙක් ගියා. ගිහිල්ලා අපි විශාල වැඩ කොටසකට ඒක සම්බන්ධ වුණා. මොළේ ඒක විශේෂයෙන්ම අපි එම්කයිකින් එක කරන්නේ. ඊට අමතරව අපි මේ අවුරුද්ද බලාපොරොත්තු වෙනවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට අපි උපහාර දෙන උත්සවයක් කරනවා. ඒකත් මේ අවුරුද්ද කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
සාංචි ඓතිහාසික ස්ථානයේ තියෙන වැදගත්කම කොයි තරම්ද කියලා අපි ජාතික ගුවන් විදුලියේ සජීවී විකාශයක් පවගෙන ආවා. ඔබට මතක නම් අපි එහෙමනම් තව ගීතයක් ළඟ නතර වෙන්න සූදානම්. මේ ගීතයත් එක්ක ඔබේ ජීවිතේ මාධ්‍යවේදියෙක් විදිහට වගේම මිනිසෙක් විදිහට ගත්ත අත්දැකීම් ඔස්සේ තව දේවල් අපි ටිකක් පැහැදිලි කරගන්න උවමනාවක් තියෙනවා. ඊට කලින් අපි මේ ගීතය ළඟ නතර වෙලා ඉමු ආචාර්ය අජන්ත රණසිංහ ලියපු ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරපු මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන මේ ගීතය. අපි අහලා ඒ ගැන කතා කරමු. මේ ගීතේ ඉතින් අපි අනේක වාර අහලා තියෙනවා. මොනතරම් ඇහුවත් ඒ සිදුවීම අපි ලං කරගෙන සමහර වෙලාවට අපි පොඩි අනුකම්පා සහගත හැඟීමකුත් ලං කරවා ගන්නවා. ජීවිතේ මම විශ්වාස කරනවා මේ ගීතේ වගේ ගීත නිර්මාණ ඔස්සේ අපිට සහකම්පණේ විතරක් නෙවෙයි ඊට එහා ගිය අපේ සමාජීය වගකීම් යුතුකම් තියෙනවා. ඔබ ඒ දේ
යම් තරමින් හඳුනාගෙන ඒක වෙනස් කරන්න වඩා හොඳ විදිහකට වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක් විදිහට මේ ගීතයත් එක්ක මොකද්ද අපිට ලං කර දෙන්නේ මෙහෙමයි මේ ගීතය පිටින්නම් බලපු කෙනෙක් කියන්නේ ඔය වීදි කොනේ මාවතන්දර හඬනා කිරි දරුවෝ කවදා හෝ උඹ ලකෝදා අම්මගෙන් අහන්න එපා තාත්තා කොහෙද කියලා. දැන් මේ ගීතය මේ අදාළ ප්‍රස්තුතයෙන් පිට කෙනෙක් දකින විදිය ලියලා තියෙනවා. මම කියන්නේ සමාජයේ හැමෝටම ඒ ඒ ඒ කම්පැනි ඇති වෙනවා නම් හොඳයි මේ අය දැක්කහම. දැන් මම ඊයේ චිත්‍රපටයක් බැලුවා ඒ වගේ චිත්‍රපටයක් ඒ වගේ කෙනෙක් ගැන. අපි මේක තවම මේ මෙන්න පාවිච්චි කරන වචනේ පවා වැරදි. පාවිච්චි කරන වචනේ පවා මේ මිනිස්සුන්ට වැරදි. මේ පාරේ ආයිනේ ඉන්න හැම ගෑණියෙක්ම ගණිකාවකුත් නෙමෙයි. ඊළඟට පාරේ ආයිනේ ඉන්න හැම ඔය දවටගහපල්ලි ළඟම ඉන්න හැමෝටම දරුවෝන්ට තාත්තලා නැති වෙලත් නැහැ. හැබැයි මේක තියෙන්නේ මිල්ටන්ගේ හඬත් එක්ක මිල්ටන් අපිට කන පුරවල එකක් දෙනවානේ. ඒ දැන් මිල්ටන් මල්ලාච්චි මහත්මයා ඒක කියන්න කලින් මගේ තියෙන අධ්‍යයනයෙන් මේක මම දන්නවා. සමහරක් වෙලාවට ඔය මේවා කියන්නත් හොඳ නැහැ. ඒ අය දැන් නැහැ ඇත්තටම. සමහරක් වෙලාවට තමන්ට පාරිභෝගිකෙක් ආවහම පොඩි එකාව වෙන තමත්නේ කියන තව කෙනෙක්ට දීලා යනවා නංගි මෙයා පොඩ අල්ලගෙන මම මේක ගිහිල්ලා එන්නම් කියලා දීලා යනවා. ඉතින් අර පොඩි එකා බස් ස්ටෑන්ඩ් එකේ මේ ඔය ඉස්සර බම්බල පිටියේ පිංගන් සංස්ථාව ඉස්සර බස් ස්ටෑන්ඩ් එකේ ඒක හරි ප්‍රසිද්ධ තැනක්. පොඩි උන් දෙන්නෙක් සමාරකලා දෙහෙන මේ සෙල්ලම් කරනවා. හරි. ඉතින් අරුන් රස්සාව කරන්නත් ඕනේ ළමයි බලන්නත් ඕනේ මෙහෙම කරන්නත් ඕනේ. එතකොට සමාරකලාට පාර යන අය ළමයි දියා බල්ලා hina වෙලා යනවා. සමාරක අය තල්ලු කරලත් යනවා. එතකොට මේක අපි ගන්නේ ඇත්තට මට හිතෙන ගොඩක් අය ගන්න මිල්ටන් වලච්චි මහත්තයාගේ හැඬුම් බර හඬ මේකේ ගැඹුර ගන්නෙ නැහැ ගැඹුර ගන්න නම් අපි මේක ලියපු අජන්ත රණසිංහ මහත්තයා වෙන්න ඕනේ වෙලා තමයි අපි මේක විඳින්න ඕනේ මිල්ටන් මල්ලරාජ්චි මහත්තයත් එක මේක විඳලා හරියන්නේ නැහැ එතකොට අපි නිකන් පොඩි වේදනාවක් දුකක් ඔයාගෙන විදියට කම්පනයක් ඇති වෙනවා විතරයි අපි එතනින් ඊට පස්සේ යනවා ඒක ඉවරයි හැබැයි අපි අජන්ත රණසිංහ මහත්තයා වුණොත් මේක ඇතුළට බැස්සොත් අරින්න පාරින්න දරුවට අඩු ගානේ මේ ටොපියක් අත් දීලා යයි. ඉතින් ඒක නිසා ඒ ගීතය ඇතුලේ මං කියන්නේ අහන වෙලාවක ඊළඟ සැරේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා අමතක කරලා අජන්ත රණසිංහ වෙලා බලන්න. අපිට අර මේ සමාජයේ සිදුවීම් ළඟ අපි හැම වෙලේම අපි පිරිසිදුයි අනිකා පිරිසිදුද කියන ප්‍රශ්නය නිරන්තරයෙන්ම නගන මිනිස්සුනේ. ඔබ කියන්නේ ජීවිතේ මාධ්‍යවේදී විදිහට මේ කන්තෝරු කාමරයකට හිටියට වඩා පාරේ ඇවිද ගිය එහෙම ගවේෂණාත්මක මාධ්‍යවේදී ජාතික ගුවන්විදුලියත් එක්ක ඔබ සම්බන්ධ වෙනකොට ඔබ වාර්තාකරුවෙක් බවට පත් වෙනවා දැන්. එතන තියෙන්නේත් ගමන සහ තොරතුරු එක්රැස් කිරීම. මෙන්න මේ කතාවත් එක්ක ඔබ අපේ සමාජයේ කොහොමද අපිට කියවා දෙන්නේ? ඔව් මෙහෙමයි. දැන් පළවෙනි දේ තමයි මං කිය මම ජීවිතේ පටන් ගන්නම විශ්වවිද්‍යාලයක ඉන්නේ. එතකොට මට හැම ජාතියෙම ජීවිත හම්බ වෙනවා. මට ජීවිත අහු වෙනවා. මට මේවා මැජික් නෑ. අරක්කු බොන එක, ගංජා බොන එක, පාරින්න අය මට මැජික් නෙමෙයි. ඊට පස්සේ මම වැටෙන්නේ මාර තාපසෙක් ළඟට සයිමන් නවගත්තේකම. එයාගෙන් අපිට ලෝකේ දැක්ක දේ විවරණය කරන්න ඕන කරන දැනුම ලැබෙනවා. දිගෑරලා බලන්න, උඩින් බලපු පොත පෙරලලා බලන්න, කියවලා බලන්න දැනුම ලැබෙනවා. මම දවසක් ඉන්නකොට පොතක් කියෝ කියනකොට මොනවද ඉෂෝ කියවන්නේ කියලා මට බැනලා ගියා. පහුවෙන්ද මාව එක්කගෙන ගිහිල්ලා කුමාරත්නම් වීදියේ මහජන ප්‍රකාශක ළඟට ගෙනහිල්ලා මගේ දනිස් දෙකට වඩා උස පොත් බණ්ඩල් දෙකක් අරන් දුන්නා. අයිෂ මේවා කියවනවා කියලා. ඊට පස්සේ සමහරක් දේවල් අපි යාගෙන් අහනවා, ප්‍රශ්න කරනවා. මං අද මොනාරිය හැවුවොත් අද උත්තර දෙන්නේ නැහැ. මේක සමහරක් සුමානකින් දෙකකින් මාසකින් හයකින් එක පාට කියනවා. අයිෂ ධාරේ දා තවුස ආපු වැඩේ ඒක එහෙම වෙන්න බෑ. ඒක එහෙම නැහැ. මේ මට ඉතින් ඒක මතක තියෙන්න ඕනේ මොකද්ද මං ඒ කිව්වේ කියලා. ඇහුවේ කියලා. ඉතින් නවගත්තේ ගම් මහත්තයා අනිත් අය වගේ ගෝලියෝ හැදුවේ නැහැ. හරි විරුද්ධයි ගෝලියෝ කියන වචනේටම. එයා හැදුවේ එයාගේ ළමයි, එයා කියන මගේ ළමයි කියලා. ඉතින් එයා හැමතිස්සම බලාපොරොත්තු වුණේ අපෙන් අනිත් අයට වඩා වෙනස් එකෙක් වයන් කියලා. දැන් මම කෙටි කතාවක් ලියලා එක දවසක් ගිහිල්ලා බා දුන්නා සර් මේක හොඳට බලන්න කියලා. මෙහෙම කොල්ලේ අරගෙන මෙහෙම දුන්නා මේක අරයි යන්න කියලා. මට ඉතින් හරි දුකයි. ඉතින් ළඟම ඉන්න මිනිහවත් කියන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ මම මේක පත්තරේට අරියා. මේක ජනතා පත්තරේ පළ වුණාම පත්තරේ ගෙනත් දුන්නා. ඒක බැලුවෙත් නැහැ. මාස 3-4කට පස්සේ හැන්දෑවක එයාගේ සුපුරුදු හවස වැඩේ ඉන්න ගමන් මට ඉඳන්කෝ අයිෂේ මිනිස්සු නිර්මාණ කරන්නේ Tamanට, අනුන්ගෙන් ගිල්ල අහන්න එපා හොඳද නරකද කියලා. උන් කියනක තමුසෙට වැඩක් නැහැ. මම ලියන්නේ මට කැමති එකෙක් කියෝපන් නැත්තම් නිකන් ඉඳපන්. මං කාගෙන්වත් අහන්නේ නැහැ මගේ පොත හොඳද නරකද නැත්තම් ඒක ගැන දෙන විවේචන මට අදාළ නැහැ. Taman ලියන්නේ Tamanට. Taman තෘප්තිමත් නම් එච්චරයි. ඒ කියන්නේ නිර්මාණකරුවට Taman ගැන විශ්වාසය තියෙන්න ඕනේ නේ. Taman ලියන්න ඕනේ Tamanට. මට කියන්න ඕන දේ මට ලියවිලා තිනවනවා නම් කියවිලා තිනවනවා නම් Taman තෘප්තිමත් නම් එයාති කිසිම දවසක ලෝක මිනිසුන්ගේ සහතිකිල්ලන්න යන්න එපා කියලා කිව්වා.
ඒකම හොඳ කතන්දරයක් මම ඒ නිසා මන් ලියන කිසිම දෙයක් කායකවත් මම කතාවක් කරත් මං අහන්නේ හොඳයිද කියලා මං අහන්න යන්නේ කායකවත් මොකද මට අදාළ නැහැ එයා හොඳයි කිව්වත් එහෙම නරකයි කිව්වත් එකයි ඉතින් ඊළඟට නවගත්තේ ගම් මහත්තයා ඊට අමතරව ජීවිතයේ ඔය සුබසායස නාට්‍ය ඔයා වුණත් පුළුවන් නම් අරගෙන පොත කියවන්න බලන්න ඒක ඇතුලේ තියෙන මුළු ජීවිතේම ඒ ඩයලොග් වල තියෙනවා වෙන දාර්ශනික දේවල් දැන් එක තැනක තියෙනවා ඇයි නුඹ සත්‍ය හෙලි කරේ සත්‍ය හිසට ලොකු බරක් දවස මම හන්දාවක ඉන්නකොට මං ගිලවා සර් මොකද සර් අර සත්‍ය හිසට ලොකු බරක් කියන්නේ දැන් ඔය තමුසේ රත්ය කියන වෙලා තියෙන්නේ දැන් තමුසෝ කෝලුවේ තියන් ඉන්නේ අය ඇත්ත කියන්නේ ඔළුවට බරක් ඒ බර දරන්න ශක්තිමත් වෙන්න ඔයා තව ඒ වගේ ලස්සන ඩයලොග් තියෙනවා පුදුමාකාර දේවල් තියෙනවා ඒ සුබසහායස නාට්‍ය කියන්නේම ජීවිතේට හොඳ ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා අර ලයිෆ් එක සෙක්ස් ගැන ගෑනු ගැන රාජ්‍ය පාලනය ගැන ඇමතිවරු ගැන නිලධාරි ගැන මේ නිල එක තැනක තියෙනවා මේ ඇමති මණ්ඩලයේ තියාගෙන මොන මගුලක්වත් කරන්න බෑ කියලා. ඒ ඩයලොග් එකේ මොකද එයා වෙනස් කරන්න යනකොට ඒක නීතියක් ඇමතිවරු ගැන එහෙම කරන්න බෑ එහෙම කරන්න දෙන්න බෑ කියලා ගෝසා කරන අපේ ආදරණීය මිත්‍ර රත්න ඩී නම්බුගේ හරි ලස්සන දෙත රංගපානවා. ඔව් ඉතින් මේ අමරදාස තල්ගාවගොඩ මහ ඇමති. එතකොට ශ්‍රීනාත් මද්දුමගේ ඒගොල්ලෝ ඉතින් ඊළඟට මේ අවසානම ඩයලොග් එක ඒක සදා කාලික සත්‍යයක තමයි මේ සිංහාසනයේ ඉඳගෙන මොන මගුලක්වත් කරන්න බෑ තවත් රජෙක් ඉඳලා මැරිලා යයි මේකටද අපි සටන් කරන්නේ ඕකෙන් බෑල වරෙන් මල්ලියේ අවසානයේ ඕක තමයි ඇත්ත කොයි පාලකයාවත් අවසානයේදී කොතනක හරි හිර වෙනවා ඉතින් ඒ නිසා නවගත් එක මාත්‍යා තමයි ඔයා කියන විදියට ජීවිතය දිහා බලන්න මම අදත් දකින්නවා මම අදත් ඉගෙන ගන්නවා මම අදත් ඔයා කියනවා වගේ මම පාරේ යනකොට සමහර කරලා මම ත්‍රිවිල් කාර් එකක් හම්බුනොත් කිලෝමීටරයක් ගියත් එමිනත් එක මම කතා කර කර යන්නේ. එමිනගේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. අහගන්න දේවල් තියෙනවා. මට පකිස්තානිය උගන්වපු ගුරුවරයෙක් කියපු දෙයක් තමයි එයා ඇමරිකානු ජාතිකේ. උඹ හරි ජර්නලිස්ට් කෙනෙක් නම් එක දවසකට එක අලුත් මිනිහෙක් අඳුරගනින් කිව්වා. ඒක තමයි කිව්වා ජර්නලිස්ට් කෙනෙක්ගේ මූලික ධනය. එතකොට ඒක ඇත්ත. එහෙම හම්බු වෙච්ච මිනිස්සුන්ගේ මම අවුරුදු තුනකට අතර පස්සේ කෝල් කරලා නිවුස් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා කිව්වා වගේ ජීවිතේ එළියට බහැලා ගියන්නේ. ඔයා ඇත්ත කිව්වේ. මං ඇතුලේ ඉන්නේ නැහැ. මං කතා මං ආසත් නැහැ. මං එළියට ගිහිල්ලා විවිධ ජාතිය මිනිස්සු හම්බ වුණා. අනිත් එක නවගත්ත ගම් මාත්‍ය විවිධ තැන්වල මා එක්කන් ගිහිල්ලා මට පෙන්නුවා. ඒ නිසා අදත් ජීවිතේ හොය හොය මං යනවා. ජීවිතයේ අනෙකාගේ ඇහින් දකින එකයි තමන්ගේ ඇහින් බලන විදිහයි වෙනස් කරගන්න පුළුවන් කෙනෙක් එක්ක අද අපි කතා කරමින් ඉන්නවා ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ සමග. අපි එහෙමනම් තව ගීතයක් ළඟමේ නතර වෙනවා. මේ ගීතයේ ළඟත් ඉතින් සෙනෙහස තමයි ගැබ් වෙන්නේම. හදවතේ මන්දිරවල අනෙකාට පෙනෙන මැවෙන රුවක් වෙන්න පුළුවන් නම් සෙනෙහස නමින් ජීවිතයේ ඔබත් එක්තරා විදිහේ ආදරණීය දිනුමක් ලබාගත් කෙනෙක්. ශීලා ගම්වර ගීපද සංගීතවත් කළා සරත් දසනායක, ගී හඬ TM ජයරත්න. අපි ගීතය අහලා ඒ ගැන කතා කරමු. සැපේදී තිනා දෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සුඳුරි නුඹයි ඒ අම්මා සමෙන් ලත් චෝදනා පොළවමෙන් දුක් උහුලනා අහසමෙන් ලත් චෝදනා පොළවමෙන් දුක් උහුලනා මෑනියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා සොඳුරියේ
හිමි ලොවේහි රජ වීලා දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් සැනසුම් කල්පනා ගෙනෙන පාදා වාසනා සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදා වාසනා කනතජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගන්ති ගීතය කොහොමද ඔබ අපිට ලං කරන්නේ මේක මේක නම් මේ මේක කෙලිම මගේ සින්දුව දැන් මගේ කලින් අහපු ගීත එක එක්කෙනාට බාර දුන්නා නේ මේක ඔව් ඒ කියන්නේ මේ හැම වචනයක්ම මටයි මගේ බිරිඳට තමයි ලියලා තියෙන්නේ කවුරු ලිව්වත් මන් දන්නේ කවුද ලිව්වේ කියලා කියනක මුල වචනේ ඉඳන් දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට තවත් අම්මා කියන දැන් මං යාට මං මගේ මගේ බිරිඳට මං කවදාවත් නම කියලා කතා කළා නැහැ කතා කරන්නෙත් නැහැ මං අම්මේ කියලා කතා කරන්නේ අපේ අම්මට මං කියන්නේ අම්මා කියලා මං අම්මේ කියලා කිව්වොත් අපේ අම්මා කියනවා අන්න අනුසවට කතා කරනවා මම ගොඩාක් සාමාන්‍ය භාෂාවකින් නේද අපතේක ඒ කාලේ මෙලෝ රහක් නැති එකෙක් නවගත්ත එක මාත් එක්ක ඉන්න කාලේ බොනවා ඔය හරි කිසි රහක් නැහැ නිකන් කිලුටු ගතිය තියෙන්නේ මගේ ළඟ තිබුණා ඉස්සර එන රෙදි බෑග් එකක් ඕක දාගෙන යනවා සමද්දස් වලට රෑට ඇවිල්ලා ගෙදර යන්න කම්මැලි තුනොත් කොල්ලු පිටියේ ජාතික දිකිරීමේ බැංකුව යට ඉස්සරවම වහලා තිබුණේ බෑග් එක වලට තියන් බුදිය ගන්නවා උදේට නැගිටලා කොයින් අර මොනකට හොද ගන්නවා අර ඇඳුම පිටින්ම යනවා ඔහම මහා සල්ලි තියෙනවනේ ඉතින් ගොඩක් නාට්‍ය වල රඟපානවා ඔහම තියෙනවා සල්ලි තියෙනවා තේ හවු වෙන තැනින් බොනවා ඉතින් තැන් තැන් වල ලගිනවා ඔහේ ඔහම තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙම ඉන්නකොට මේ එයාටත් ආවා ඉතින් ගෙදරින් අහස මෙන්ලත් චෝදනා පොළොව මෙන් දුක් උහුලනා ඒ කතන්දරත් ඇත්ත ඊට පස්සේ මාව මට ඇත්තටම අඳින්න ඉගැන්නුවේ හරියට අඳින්න පිළිවෙලකට අඳින්න ඒවක් කරේ මගේ බිරිඳ එතකොට එයා මගේ පෙම්වතියත් නෙමෙයි ඇත්තටම අපි දෙන්න මම ළඟදිත් ඇහුවා මම වාගේ කවදර යාළු වෙන්න ආවද කියලා මටත් මතක නැහැ කිව්වා අපි දන්නෙත් නැහැ කොහොමද අපි දෙන්න බැඳ කියලා ඉතින් එයා සමහරක් දවසවලට ගෙදරට හොරෙන් ඒ ළඟ ගියක් තිබුණා අක්ක කෙනෙක් ගියාගේ මගේ ඇඳුම් අරගෙන ගිහිල්ලා ඒ අක්කලා ඇදට ගිහිල්ලා හොදලා මැදලා ෂර්ට් එකයි බැනියමයි තිබිරිගස්සායේ ඉසිපතනාරාම පන්සල ළඟට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකේදී තමයි මට අඳින්න දෙන්නේ දාඩිය ගඳේ බෑ ඊට පස්සේ ඒ අතරේ නවගත්ත එකම මහත්තයා එයත් වැල්ලවත් යලුවලවත්තේ එයාවත් ගත්ත එතන වැඩට එයා ඩාන්සින් කළේ එයාත් එතන වැඩට ගත්තා ඒ වෙනකොට ටිකක් සම්බන්ධය තිබුණා ළඟින් තිබුණා එහෙම මිත්‍රත්වයක් තිබුණා ඊට පස්සේ ඔයාට මං කියන්න මං ලොකු බරපතල මගේ මේ වම් අත ලොකු ආබාධයකට ලක් වුණා ඇක්සිඩන්ට් එකකින් ඒ අතට සම්පූර්ණයෙන්ම බෙහෙත් හේත් කරන්න එක්කන් ගියා තමයි මට ඒතර අම්මා නැහැ ලංකාවේ අම්මා රට හිටියේ ඊට පස්සේ ඔහම ඉන්නකොට ඉතින් ඔහම මම හිටියා ඉතින් ගිහිල්ලා දන්නේ නැහැ ඉතින් අපි දෙන්න එක වහලක් යටට මාවා විශේෂයෙන් මගේ ආච්චි හරි ආදරයාට මගේ අම්මා දැක්ක පස්සේ මගේ පරණ ප්‍රේම පුරාණ දෙකක් මට අත්තරෙන්න උනේ මගේ ආච්චි නිසා ආච්චි අකමැති නිසා මම අත්තර මොකද මම ආච්චි ළඟනේ හැදුවේ ඔය වතුවල සංස්කෘතිය තමයි අම්මට වඩා දරුවෝ කිට්ටු ආච්චිට මොකද අපේ වතුවල උදේට අම්මයි තාත්තා වැඩට යන කොහේ හරි ආච්චිල තමයි ළමයි හැදුවේ ඒක මේ මහා මාතෘ මූලික සමාජයක්. එතකොට
ඉතින් ආච්චි මට විරුද්ධ වුණාම එහෙම තිබුණා මෙයාට බොහොම කැමති වුණා ඊට පස්සේ අපේ අම්මා ආවා අම්මා කිව්වා ඉතින් හරි කියලා ඉතින් එදා ඉඳන් මේ මට පොඩ්ඩක් ඔළුවට බර නම් මම අපේ ගෙදර පැත්තකට ගිහිල්ලා මේ ওই සින්දුව දාගෙන අහනවා අනිත් එක හරි මේ මේ හොඳයි කිව්වට හොඳම නෙමෙයි මට ගැහුවේ නැතුව විතරයි මාව හදන්න හොඳ සැරයි දැනුත් සැරයි සැර දාලා දැන් අම්මා විතර නෙමෙයි දුවත් සැර දානවා මට ඒ දෙන්නගේ අතේට මම දැන් ජීවත් වෙන්න ඕනේ ඒක තමයි ආදරේ ඔව් ඉතින් මේ කියන්නේ අපේ අම්මා කියන්නේ මේ මම වැදුවට ඔයාට මේ අනුෂ මෙයාව හැදුවේ කියලා හ්ම් හ්ම් ඉතින් ඒ නිසා මේ මිනිහෙක් මිනිස්සෙක් කරලා ගත්තා කියලා කිව්වොත් හරි ජීවිතේ ඒ ආදරේ කතාවට ඒක ඔහුට පෞද්ගලික වුණත් ඉඩ ලබා දීලා ටිකක් අහගෙන හිටියේ සමහර ආදර කතා දිහා බලාගෙන අහගෙන ඉන්නකොට හිතනවා අපිටත් මේ දේවල් අඩු වැඩි විදිහට ජීවිතේ ලං කරවා ගත්තොත් මෙහිම අරමතෙන් වෙනස් කරගන්න පුළුවන් නේද කියලා ඒ නිසායි බාධාවක් නැතුව ඒ ආදර කතාවේ හිමම කියා ගන්න ඉඩ දීලා මමත් බලා හිටියේ අපි තව ගීතයක් ළඟ නතර වෙන්න ඉඩ හදා ගන්නවා මේ ගීතය හිමශ්‍රී දල්විස් ලියපු ගීතයක් අල්හජ් මොහිදින් බෙග්ගේ හඬ බිග් මාස්ටර්ගේ හඬටද ප්‍රිය නැත්තම් මේ වචන වලටද මොකද්ද නෑ මේ ගීතේ මගේ බිරිඳ ගිල්ලීමක් ආ හා හා එහෙනම් හරිම තැනට අපි තෝරාගත්තේ එයා හරි ආසයි ওই සින්දුවට හරිම ආසයි එයා හැව්වා අපච්චි මේක මේ බිග් මාස්ටර්ගේ එකම තියෙනවද දන්නේ නැහැ කියලා මං කිව්වා ගුවන් විදුලි ඒවා තියෙනවා කියලා ගුවන් විදුලි නැති වෙන්නේ නේ නේ ඔව් මං කිව්වා ඒක තියෙනවා කියලා මේ ගීතය හරිම එයාට හරිම රසවත් මේ ගීතය මං ඇහුවෙත් නෑයි කියලා එයා බොහොම ආසයි ওই ගීතයට මට හම්බෙච්ච වෙලාවෙ එයාටත් ඉඩක් දෙන්න ඕන නිසා අනිවාර්යෙන් ජීවිතේ හැදුවේ ඇය නම් ඇය වෙනුවෙන් මෙහෙම ඉඩක්වත් වෙන් කරන්න බැරි නම් ඇති කතාව මොකද්ද අපි ගීතේ ළඟ නතර වෙමු मतकद हमुआ माँ ऐत बवे दी मतकद हमुआ एकाले आए ओबहट सीवेवा माँ ऐत बवे दी मतकद हमुआ मात बवे दी मत कद हमुआ सेवने दिगावी लपिपी रे काले सेवने दिगावी लपिपी रे काले सोकल गिले वो माहद संताने एसी लस दिल को कोह दो पाऊआ माँ ऐत बवे दी मत कद हमुआ माँ ऐत बवे दी मत कद हमुआ बनवा पिए दैसे मऊ आलो के बनवा पिए दैसे मऊ आलो के इन मालो के उनाराया में ऐसी विमाने सन सुम तेरे वा माँ ऐत बवे दी मत कद हमुआ माँ ऐत बवे दी मत कद हमुआ विकसित
අද විකසිත රෑ හතට අපි ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමේ ආරම්භක සමාජික එකම දැන් සභාපති පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති මීඩියා ප්‍රොටෙක්ට් සංවිධානයේ සභාපති ස්ලම් පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපුල් ජනක ජයසිංහට අපි ඒ කතාව මේ දිගහැරගෙන කියවා ගනිමින් ඉන්නේ දැන් අතර වෙන්න හදන්නේ තින් ජාතික ගුවන් විදුලියටත් අවුරුදු ගණනාවක් තිස්සේ හොඳ නෑකමක් තිබුණා කොහොමද ගුවන් විදුලියට අවස්ථාව හිමි වුනේ ඔව් ගුවන් විදුලි සංස්ථාවට වාර්තාකරුවෝ ඉල්ලලා පුවත්පත් දැන්වීමක් තිබුණා මම එතකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටියේ මම එතකොට ඒකට ඇප්ලිකේෂන් එකක් දැම්මා බයිදුම් පත්‍රයක් දැම්මා ඊට පස්සේ අපි සම්මුඛ පරීක්ෂණ වලට ආවා ඇවිල්ලා මම එතකොට මම ගුවන් විදුලියේ යෞවන සමාජයේ වැඩසටහන් වලට එනවා ඒකත් කියන්න ඕනේ නවගත්තේ ගම් මහත්තයා තමයි මාව ජයසුමන දිසානායක මහත්තයාට හඳුන්වලා දුන්නේ ජයසුමන දිසානායක මහත්තයා තමයි මට මම වත්තක එක්කෙනෙක් කියලා කියන්න අභිමානිය දුන්නේ එයා තමයි කිව්වේ බය නැතු කියන්න ඔයා වගේ අය තමයි මට ලෝකෙට ඕනේ හංගන එන මේ ඕනේ කියලා ජයසුමන දිසානායක මහත්තයා මාව යෞවන සමාජයේ වැඩසටහන් වලට ගෙන්නනවා මම වැල්ලවත් ඉඳලා පයින් එන්නේ කාලේ පන්නිල කියලා අපේ මිස් කෙනෙක් තමයි ඉන්ද්‍රාණි පන්නිල මිස් තමයි නිෂ්පාදිකාව අනේ අපි ඉතින් ප්‍රෝග්‍රෑම් එක කළා යනකොට ඉස්සරහ කවුන්ටරෙන් පියල් 15ක් දෙනවා හරි ලොකුයි ඉතින් මේක ඉතින් මම ඒකෙන් කරන්නේ පොත් ගන්න එක එනමුත් කරන්නේ පයින් යනවල්ලතරයි ජයසුමන සානායක මහත්තයා තමයි ඉස්සල්ලාම ගුවන් විදුලට එන්න මට පාර කැපුවේ ඉන්ද්‍රාණි පන්නිල මහත්තයා මම ආදරේ මතක් කරනවා ඊට පස්සේ මේක දැම්මට පස්සේ ඇප්ලිකේෂන් දාලා ඉන්ටර්වියු ආවට පස්සේ මාව සම්මුඛ පරීක්ෂණය කරේ අපේ තිලක් ජයරත්න සර් මගේ හිස්ටරි එක හා මම පටන් ගන්න ඔතන ඉන්නේ මම ජීවිතේ එංගලන්තෙට ගියත් මම පටන් ගන්න මං ස්ලම් බෝයි කෙනෙක් කියලා මම ඒක හංගන්නේ නැහැ මට හංගන්න ඕන කමක් නැහැ මම ඒක කිව්වහම තිලක් ජයරත්න මහත්තයා හරි සතුටු හිතුණා මගෙන් එහුවා ජනක ඔයාට පුළුවන්ද මේ මසුමානෙකට සැරයක් වත්තකට ගිහලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා මං කව පුළුවන් සර් කියලා මොනවාද වතු මං වතු වලක් කිව්වා අවල් සාවියවත්ත හැටේවත්ත ඔහොමම වතු වලක් කිව්වා මං ඊට පස්සේ කොහොම හරි එහෙම තේරිලා ඉඳලා ඊට පස්සේ මං 1994 මට ඇත්තටම පත්වීම් ලිපිය ආවේ අගෝස්තු මාසේ ඒ වෙනකොට මහා මැතිවරණ ජනාධිපතිවරණයක් අතළඟ මං ඒ වෙලාවල උතුරේ මණ්ඩලෙන් අස්වැලා ආවේ නැහැ අපි දන්නවා මැතිවරණයක් කෝල් කරලා තියෙන වෙලාවක පත්වීම් දෙන්න බෑයි කියලා නමුත් මගේ අනිත් කට්ටිය අතුල පුෂ්ප කුමාර උපාලි වෛද්‍ය රත්න ලියනගේ සුනිල් පෙරේරා කපිල විජේසූරිය ඒගොල්ලෝ ආවා සමන් කපිල විජේසූරිය ඒගොල්ලෝ ආවා පස්සේ මං ඒනෝර රාවි පත්‍රෙත් එක්ක සම්බන්ධයි දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ දවසක මං නිව්ටන් ශනිරත්න ජේෂ්ඨ මාධ්‍යවේදියාට මං කිව්වා මට මෙහෙම ඇවිල්ලා තිබුණා මං ගියේ නැහැ කිව්වම එයා ඒ වෙලාවම ජනදාස් පීස් මාතර කතා කරලා මාව පහුවෙන් දැව්වා පස්සේ ජනදාස් පීස් මාත්තේ ඔක්කොම රිසල්ට් ෂීට් බලලා බලනකොට මං සමත් වෙලා තියෙන කියලා හෙට ඉඳන් වැඩට නංග මම හෙට ඉඳන් බෑසර් මං දෙසැම්බර් පළවෙනි දින ඉඳන් එනවා ලොතරැයි මණ්ඩලයට කාලේ දෙන්න ඕනි කියලා 1994 දෙසැම්බර් පළවෙනිද මං ගුවන්විදුලි සංස්ථාවට ඇතුල් වෙලා මේ කොරිඩෝ එක දෙකේ ගිහිල්ලා අර අයිනෙන් ගිහිල්ලා ප්‍රවෘත්ති කාමරයට ගිහිල්ලා දෙවනි මේසේ වාඩි වුණා මගේ ඉස්සරහා හිටියේ අමරසේකර මහත්තයා අමරසේකර මහත්තයා තමයි මට මාධ්‍ය ලෝකේ හම්බෙච්ච වික්ටර් අයිවන්ට පස්සේ හම්බෙච්ච ලොකුම ගුරුවරයා එදා ඉඳන් තවමත් ඉතින් ගුවන්විදුලියට යනවා එනවා යනවෙනවා අවුරුදු 26ක් ස්ථිර සේවයේ හිටියා ස්ථිර සේවයේම හිටියා දැනුත් මං මා වාර්තාකරුවෙක් කියලා වැඩ කරනවා ගුවන් විදුලි රස්සාවට එන්න කලින් 84 85 වගේ කාලවලදී ඒ කියන්නේ මේ රටේ ඉතිහාසගත වුණු ඒ කාලවකවානු තුල ඔබ පත්‍රේ වැඩ කරනවා මම 1984 දවස රිවිරස පත්‍රේ ආදර්ශ වාර්තාකරුවෙක් කියලා වැඩ කරනවා මගේ ප්‍රවෘත්ති යනවා මට සත පහක්වත් ඒගොල්ලෝ ගෙව්වේ නැහැ ඒක කමක් නැහැ මම නිවුස් හොයාගෙන මට පොඩි බයිසිකලයක් තිබුණා ඒ කාලේ රීපීල් රෝල් තමයි බ්ලැක් ඇන්ඩ් වයිට් තිබුණේ මට තිබුණේ සෙනිත් කැමරා එකක් රුසියානු කැමරා එකක් මිකෑනිකල් එකක් ඒක මේ ඔටෝමැටික් කියන්නේ මේ ෆොටෝ ගහගෙන රුපියල් 7යි ෆොටෝ එකක් සුද්ධ කරන්න බෝතල් කටු එකතු කරලා තමයි ෆොටෝ සුද්ධ කරන්න සල්ලි එකතු කරගන්නේ ෆොටෝ දෙකක් සුද්ධ කරගෙන සුමානකට සැරයක් කොහොම හරි බයිසිකලේ පදගෙනම යනවා ගුණසිංහපුරේ දැන් වර්තමාන ගුණසිංහපුරේ දවස පත්තරේ තිබුණේ එතනට ගිහලා එක දෙනවා මගේ ප්‍රවෘත්ති කතුරු හිටිය ඉක්බල් ලතාස් මහත්තයා ඉතින් ප්‍රවෘත්ති යනවා හරි සතුටුයි එහෙම ඉන්නකොට දවස රිවිරස පත්තරේ වැහුණා ඊට පස්සේ මම දිවයින පත්තරේට ලියන්න ගත්තා බදාදා අතිරේකේ සමන් කළුආරච්චි මහත්තයා මාව දකින්නෙත් නැතුව මම ලියපු ලිපි දැම්මේ මම සාමාන්‍යයෙන් කිසිම දෙයකට කාටවත් බලපෑම් කරන කෙනෙක් නෙමෙයි මගේ ජීවිතේ කිසි දෙයක් කළා නැහැ මගේ දරුවන් වෙනුවෙන්වත් මම එහෙම බලපෑම් කළා නැහැ මාව දකින්නෙම නැතුව සමන් කළුආරච්චි මහත්තයා විශේෂයෙන් මම කොළඹ නගරයෙන් තමයි ලිව්වේ ගොඩක් ඉතින් ඒව හරි යුනික් නිවුස් කියලා යකෝ කොළම්පුරේ අපි කියලා අතිරේකයක් ගියානේ ඒකට ගොඩක් ලිව්වා මම ඊට පස්සේ දිගටම ඉතින් සුළු පුවත්පත්වල වැඩ කරා පුෂ්පයිලංගන් තිලක මට ආරාධනා කරා වත්මන සංග්‍රහවට ලියන්න
මම ඊට පස්සේ දිගටම ලිව්වා ඊට පස්සේ දින මෙන පත්තරේට මම ලිව්වා දැනටත් ඉතින් හැම පුවත්පතකම මොන හරි ලිපි පළ වෙනවා ඉතින් විවේක තියෙන වෙලාවට ලියනවා මම ඉතින් ඒ අර ලියන්නේම ගොඩක් මිනිස්සු ගැන තනිකරම ලියන්නේ මිනිස්සු ගැන ජීවිතයේ මිනිස්සු ගැන අන්න ඒ නිසා තමයි අද විකසිත රැහතට අපි ආරාධනා කරේම ජීවිතේ අපි ගෙවලා ලබන අත්දැකීම් වලට වඩා අහලා ලබන අත්විඳීමුත් ජීවිතේ මේ අපේ ගමනට ටිකක් පහසුවක් ඇති කරගන්න වටිනාකමක් එකතු කරගන්න පුළුවන් කමක් තියෙ කියන විශ්වාසය. ඒකට නේ උපනිෂ් ධර්මයේ කියන කනට කරලානේ අහන්නේ කියන්නේ අහනවායි කියන එක අධ්‍යාපනයේ හොඳ ක්‍රමයක්. ඇත්ත. විඳින්න බෑ හැමෝටම එක අත්දැකීම් විඳින්න බෑ. හැබැයි ඒක විඳ එකක් තව කෙනෙක්ගෙන් අහන්නවා. ඒක තමයි චරිත කතා කියවන්න කෙනෙකුට තමයි ජීවිතේ. දරුවන්ට පුළුවන් තරම් චරිත කතා කියවන්න දෙන්න කියන්නේ. ඉතින් ඒව කියෙව්වහම දරුවෝ තුල වීරයෝ ඇති වෙනවා. ඒක හරි වැරද්ද. ඒ ඇහුම්කම් දීම ජාතික ගුවන් විදුලියේ එදා පටන් ඔබට ලං කරපු ගුණයක්. ඒ ගුණය වඩවාලමින් අපි තව ගීතයක් ළඟ නතර වෙනවා. වත්තක කෙනෙක් විච නිසා මේ ගමනේ ඉන්න කොතනමවත් බාධාවක් ඇති වුණේ නැද්ද? කිසිම දවසක නැහැ. හා මම වත්තක කෙනෙක් කිව්වහම මේ සමහරු මට මේ ගෞරව කරා. තව අවස්ථා වැඩියෙන් දෙනවා. ඔව් මේ රෙස්පෙක්ට් කරා මට. මං කෙලිම කියනවා. ඒ අවංක භාවයේද? නෑ මට මෙහෙම එකක් තිබුණා ඉනුෂා. මම රොයල් කොලෙජ් එකට ගියා නම් ආනන්ද නාලන්දට ගියා නම් මම මේ ඉන්න කෙනකට අනඟ මං මට විශේෂත්වයක් නෑ. මට විශාල මිත්‍ර සමාගමක් හැදෙනවා. හැබැයි වත්තක මින කුඩු කොළඹ නගරයේ උපසංස්කෘතික වත්තක දරුවෙක් හැටියට ඉපදිලා මං අද මේ තැන ඉන්න එක තමයි ඒකේ තියෙන සැබෑ ගෞරවය. ජයග්‍රහණය. නැත්තම් මං වෙන අමතාත්තගෙන ගියපු දුනා නම් මට ඒ අවස්ථාව මේ ෂෝට්කට් වලින් යන්න තිබුණා. හැබැයි මං ඒ නිසා තමයි මං කියන්නේ මම වත්තක කෙනෙක්, මම ස්ලම් බෝයි කෙනෙක්. ඒ නිසයි මගේ මේ ජීවිතයේ වටිනාකම මට ලැබිලා තියෙන්නේ. අපේ රටේ විවිධාකාර ජන කොටස් ගැන ඔබට මට අපිට තියෙන හැඟීම ගැන ඔබට සතුට වෙන්න පුළුවන්ද? පෞද්ගලිකව ඔබ ඔබව තීරණය කරන්න, ඔබ ඉන්න තැන තීරණය කරන්න, එහෙම තැන තීරණය කරන්න පුළුවන් ගීතයක් ඔබ අපිට තෝරා දෙනවා. මේ දවස්වල අන්තර්ජාතිකව ජනප්‍රිය වුණු ගීතයක්, තමිල්නාඩුව පැත්තෙන් නිරන්තරයෙන් ඇහෙන ගීතයක්, අපේ ලංකාවේ ගීතය. පොතුවිල් අස්මින් ලියපු ගීතය, සංගීතවත් කළා සනුක වික්‍රමසිංහ, මේ ගී හඬ වින්ඩි ගුණතිලකගේ.
ගීතය කියන්නේ මිතින් අපි ටිකක් වෙනස් මිහිරක් ළඟට ලං කරගත්ත ගීතයක් වතුකම් කරුවොත් මතක් වෙනවා මේ ගීතයත් එක්ක ඇවිල්ලත් ඉතින් අවුරුදු 200ක වගේ කාලයක්. ඔව් මේ අවුරුද්දට ඉනෝෂා මේ වතුකම් කරුවෝ ජනතාව ඉන්දියාවෙන් ගෙනල්ලා අවුරුදු 200ක් පිරෙනවා. ඒක මම මෑතක දී සාකච්ඡාවක් කරා මේ වතුකරේ ඉන්න අය එකතු වෙලා තීන්දුව කරා අවුරුදු 1823 තමයි ගෙනාවේ කියලා ඒ ලොකු ප්‍රශ්නයක් තිබිලා මේ ගීතය මම තෝරගන්න හේතුනේ මේ සාමිකින වචනෙත් එක්ක ওই සාමිකින වචන ගොඩක් භාවිතා වෙන්නේ වතුකරේ මහත්තුරුන්ට දොරේ කියනවට වැඩිය සාමි කියලා විශේෂයෙන් මම හිතන්නේ පොතුවිල් වල සහෝදරය මේක ලියලා තියෙන එක තවත් වටිනවා මොකද මම හිතන්නේ ලංකාවේ ආර්ථිකයට විශාලම ශක්තියක් දීපු මිනිස්සු තමයි වතුකම්කරු ජනතාව හැබැයි महाजाति हटियत सिंहलाय गिनोत देमल अनिज्जा जनकोटस्वलिनोत मुस्लिम जनताव गिनोत अपनी मम विश्वास करना किसम साधारण इष्टविला ने विशेषेन्म वतुकरे साहित्यट ये निशा अभी पेन इंटरनेशनल लेके मेसरे मे अवृद्धि बलापुरुत्न वतुकरे साहित्य करुवान सौगे निर्माण सिंहल जनतावट सिंहल पाठके अंट हंदुन्ना दिन दंगे कटुतु आरंभ कर लीनो अपने हम उदौ कर मुखद वतुकरे सटन खामी निमेती एन एगुलांगी दुख गण मुखद अधिक वेस अधिक शीतल एक वियली काल गुणे मे हम अवस्थावक पीडाव दरागिन उन् वेडे करानी बला अवृद्धु देशिया केतुला तपेरट कोच्चर दीवनुनाद देशिया පැරණි බිල්ඩින් කියද ලංකාවේ තියෙන්නේ. හැබැයි වතුකරේ තිනවා හදපු පළවෙනි නිලයින් තවමත්. ඒ විදිහටම තියෙනවා. ඒක කිසිම දියුණුවක් නැහැ. කවුරුත් කතා කරේ නැහැ. ඒක පැත්තකින් දේශපාලන වශයෙන් ගලන් පාවිච්චි වුණා. මට දේශපාලනෙම අපි කතා කරන්නේ සාහිත්‍ය අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. මම මේ ගීතයේ මේ සාමි කියන වචනයට ආසයි. අනිත් එක මගේ චූටි මිනි බිරිය පාන්සි මේලි හෙවන් ජයසිංහ. එයා නිකන් මේ ගීතය අනකොට සියලු වැඩ නවත්තලා මේ ගීතය අහගෙන ඉන්නවා. ඉතින් මට හිතෙනවා යත් වතුකම් කරු කෙනෙක්ද දන්නේ ගියා. ඒ අදබද තබාගත් ගීතයත් එක්කම දැන් අපි අවසානයේ සටහන් කරගන්න සූදානම්. කතා කරන්න ඕනේ ස්ලම් පුවත්පත ගැන. ඔව් දැන් කොළඹ නගරයේ ඉතිහාසය ඇත්තනම තියෙන මේ මුඩුක්කු පැල්පත් ඇතුලේ. ඔය කියන වගේ අවුරුදු 150කට වඩා පරිණි ගෙවල් තියෙනවා. දැන් මෑතකදී වැල්ලවත්තේ රෙදිමෝල ළඟ තිබිච්ච බොම්බේ පැටන් එකේ ෆ්ලැට්ස් ටික. ෆ්ලැට් කියන්නේ ඒවට කිව්වේ ලයිම කියලා ඒවට කිව්වේ. ඒ ගෙවල් ඔක්කොම කැඩුවා. හැබැයි ඒවා තිබුණා නම් අද බොම්බේ පැටන් එකේ ඉතුරුලා තිබිච්ච එකම ගෙවල් ටික මේ ටික සංස්කෘතික මේක. මොකද රෙදිමෝලේ වැඩට ආවේ මලයාලම් ජාතිකයෝ ගොඩක්. මම ගෙන මගේ පත්‍රයේ ආටිකල් තුනක් ලියලා තිනවා. අවුරුදු 88 කයි ඉන්නවා. යන්තම් ඒගොල්ලෝ හම්බුණා නැත්නම් ඒගොල්ලෝ මැරිලා යනවා. මම විශේෂම මේ පත්‍රයේ කරන්න ගත්තේ මේ පළමු පරම්පරාවේ අය මැරෙන්න කලින් ඒ ඉතිහාසය ලියන්න. ගොඩක් මම ප්‍රශ්න ගැන නෙමෙයි ලියන්නේ මුඩුකු ඉතිහාසය ගැන ලියන්නේ. මම තාම කර තනියම කරගෙන යනවා කට්ටියත් එක්ක කීප දෙනෙක් එකතු කරගෙන උදව් කරගෙන මේ ස්ලම් පත්‍රයේ මම කරන්නේ මැත්තනම වැළලී යන කොළඹ නගරයේ ඇත්ත ඉතිහාසය එළියට ගන්න. ජාත්‍යන්තර සංවිධාන ගණනාවක ඔබ ශ්‍රී ලංකාවේ වගකීම් දරන මේ තනතුරු වල නිරත වෙලා ඉන්නවා. මොකද ඉදිරියේදී මේ ජනමාධ්‍ය ශේත්‍රයත් අප රට වෙනුවෙනුත් රටේ පුරවැසිය වෙනුවෙනුත් ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ජනමාධ්‍යවේදීන්ව ඒගොල්ලන්ව මේ මේ දැනුමින් උඩට ගන්න ඕනේ. තාක්ෂණික දෙකක් තියෙන එකක් තමයි මේ අවශ්‍ය කරන විෂයමූලික දැනුම අනිත් පැත්තෙන් තාක්ෂණික දැනුම. දැන් අපි ළඟදිම කරන්න බලාපොරොත්තු වෙනවා ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ ලිටරසි ජනමාධ්‍යෙන්ට වැඩමුළුවක්. ඒකෙන් බලාපොරොත්තු වෙන මේ මොබයිල් ෆෝන් එක අපි පාවිච්චි කරන විදිය හරියද අපිට කොතනින්දද වර්ධින්න පුළුවන් මේක කොහොමද අපි අපිට ආයෝජනයක් හැටියට කරන්නේ අපිට යමක් මුදලක් හම්බ කරගන්න කරන්නේ කොහොමද මොනවද අපි අහුවෙන්නේ මේ වැඩි ගිහිල්ලා දැන් සමහරක් තියෙන පෝස්ට් එකක් අපි ෂෙයා කළොත් ඒකත් අපිට සමහරක් වෙලාවට වරදක් බවට පත් වෙන්න පුළුවන් විශේෂයෙන් අපෙන් ගොඩක් මාධ්‍යවේදී මේක ඉල්ලුවා අපි ළඟදිම කරන්න බලාපොරොත්තු වෙන මේ සඳහා පෙදන්න අයට කියනවා සහභාගී වෙන්න කියලා අපි කැමති අපිට 50ක් වගේ පිරිසක් අරන් මේ ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ මාධ්‍යවේදීන්ට අපි මීට කලින් ප්‍රයිවසි පෞද්ගලිකත්වය මාධ්‍යවේදියෙක් තමන්ගේ කවරේජ් එකකදී තමන්ගේ මාධ්‍ය ආවරණයකදී පුද්ගලගේ පෞද්ගලිකත්වය කොහොමද ආරක්ෂා කරන්නේ ප්‍රයිවසි පිළිබඳ අපි කතා කරා ඉතින් ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා
මාධ්‍යවේදී රට රටවල් අතර කුමාරු වැඩසටහන් ඇත්තටම අපිට ශිෂ්‍යත්ව තියෙනවා නමුත් අපිට යවන්න කට්ටිය නැහැ ඉංග්‍රීසි දැනුම අඩුයි අපි ඉතාම ඉක්මනින් ලබන මාසෙම හින්දි සහ ඉංග්‍රීසි භාෂා පාඨමාලා දෙකක් පටන් ගන්නවා ඔන්ලයින් සති 3ක් කල් එක සතියක් කොළඹ කරන්න කැමති අයට ඒකට එන්න පුළුවන් මම කියන්න එකතු වෙන්න අපි මම කියන්නේ අපි කවුරුත් අනියම කරන්න බෑ අපි ඔක්කොම එකට එකතු වෙලා කරන්න ඕනේ කොහොමද කතා කරන්නේ කාටද මට ඔබ කතා කරන්න පුළුවන් මගේ දුරකථන අංකය 0.72 311 25 76 0.72 311 25 76 මට කෝල් එකක් දෙන්න මං කෝල් එකට ආන්සර් කරේ නැත්නම් මැසේජ් එකක් දාන්න මම ක්ලාස් එකට එන්න කැමතියි මගේ නම මෙහෙම මෙහෙම කියලා අපි අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්නම් ඊට අමතරව අපි මේ ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ පාසල් දරුවව දැනුවත් කරන වැඩසටහන ළඟදී රත්නපුරේ කරනවා අනුරාධපුරෙත් කරනවා අපිට තියෙන විවේකයත් එක්ක අපි අපිත් රස්සාවල් කරන අය අපි කොහොම හරි මේ ටික කරනවා ඊට අමතරව මාර්තු මාසයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර උළෙල අපි කරන්න බලාපොරොත්තු වෙනවා ගුණාත්මක හරවත් මාධ්‍ය කලාවක් අපේ රටේත් ආසියාව තුලත් ස්ථාපිත කරන්නට ඒ අය එකතුව බොහෝ දේ කරමින් ඉන්නවා ඒ තුල වගකීම් දරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහයි අද විකසිත රැහතේ අපි මේ හමු වුණේ එහෙමනම් අවසාන ගීතය ඔබ තෝරා දෙනවා ප්‍රියමේ හිණයක් වෙලා නැන්නේ හැබැයි නෑ මේ ගීතය තුල තියෙන දේ තමයි මම දකින්නේ පුරුෂ මූලික ගීත ඇතුලේ ඒ පුරුෂ මූලිකත්වය අයින් කරලා පුරුෂයෙක් උත්තම පුරුෂයෙක් හැටියට බලන ගීතයක් තමයි මේක ඒ කියන්නේ තමන්ගේ යහනේ ඉන්න බිරිඳගේ ඇස් දෙක කියවලා එයාට දැනෙනවා මේක ඔයා මගේ ළඟ නෙමෙයි මේ ඉන්නේ ඔයා වෙන තැනක හැබැයි කමන්නේ නැහැ හැබැයි මේ අහසේ තාරුකා දෙකක් තියෙනවා මං කියන්නේ දරුවෝ දෙන්න ඒ දෙන්නවත් මේව කරන්න එපා ඒ කියන්නේ මේ කාලේ මිනිස්සු මරා ගන්නවා තමන්ගේ බිරිඳ තව කෙනෙක් දිහා බැලුවොත් හැබැයි මේ ගීතේ ලියපු රචකයාට දකිනවා එයා දකිනවා තමන්ගේ යහනේ තමන් එක්ක එකට ඉන්න තමන්ගේ බිරිඳගේ ඇස් දෙක හිත වෙන තැනක තියෙද්දි ඔහු ඉතාම සංයමයකින් එක දරාගෙන ඇයගේ ආදරයට ඔහු ඉඩ දෙනවා මම හිතන්නේ මේ ඉතාම දුර්ලභ ගණයේ වචන කීපය මේක ඇතුලේ තියෙනවා මිනිස්සු හැදෙනවා නම් මේකත් පළවෙනි ගීතේ වගේම මේ අමරදේව සූරින්ගේ ගීතේ වගේම මේ ගීතයත් හරියට හැවොත් ගීතයේ ගායකයා ඇතුළට නෙමෙයි රචකයා ඇතුළට ගියොත් ඔබට ඔබේ බිරිඳත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් අවසානයටම අපි ඒ නිසයි මේ ගීතය තෝරාගත්තේ ප්‍රේමය කියන්නේ හිමිවීමම පමණක් නෙවෙයි කියලා අපි දන්නවා අපි විශ්වාස කරනවා ප්‍රේමය කියන්නේ එක්තරා විදිහේ උහුලා ගැනීමක් කියලත් මේ ගීතයත් එක්ක අපට නිමාව සටහන් කරන්න පුළුවන් බොහොම ස්තුතියි නිරන්තරයෙන්ම ගවේෂණාත්මකව තොරතුරු හොයමින් මාධ්‍යවේදියෙක් විදිහට විශේෂයෙන් පොළොවේ පය ගහලා හිඳිමින් අනිකාගේ දුක කඳුල හොයා බලමින් ඒ වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒක කරන්න පසුබට නොවි ඔබේ ඔය ජීවිතේ වඩා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව තව බොහෝ දේවල් මේ රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කරන්න හැකි වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා ස්තුතියි හමු වීමට බොහොම ස්තුතියි මගේ ජීවිතයේ මහා නවාතන්පුල ජාතික ගුවන්විදුලිය ආරාධිතයෙක් හැටියට එන්නට ආරාධනා කරපු ඔබ හැම දිනකටමත් ඉනුෂටත් හැම දිනකටමත් අද විකසිත රැහතේ අපි හමු වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ආරම්භක සමාජික සභාපති පින් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති මීඩියා ප්‍රොටෙක්ට් සංවිධානයේ සභාපති ස්ලම් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජාතික ගුවන්විදුලි අවුරුදු 26කට වඩා වැඩි සේවා කාලයක වාර්තාකරුවෙක් විදිහට ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදිහට අත්දැකීම් සහිත උපුල් ජනක ජයසිංහ මහත්මයව අපි එහෙමනම් මේ ගීතයත් එක්ක සමුගෙන යන්නම් ජීවිතය කියන්නේම උහුලා ගැනීමක් නම් ඒ උහුලා ගැනීම තුළ ඔබ ඔබේ ජීවිතේ හොයාගන්න හැමදේ තුළම ජීවත් වෙන උත්සාහ කරන ආදරණීයව ඒ ආරාධනාවෙන් අපි සමුගෙන යනවා නිෂ්පාදන සහය අචලා ගුණසේකර මම ඉනුෂා වීබැද්ද අපි ලබන පදාදාත් රෑ 7:30ට හමු වෙමු මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින්කලේ
සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා විනස් නොවේ මගේ ආදරේ ओबे ने तुमालंगई प्री चंचलई वगे ओबे हित कोई द पाउनी रे दुदुसन पई ओबे ने तुमालंगई चलाई वगे ओबे हित कोई द पाउनी अद हन बे कंदुलत आदरे नुब दन्नी ने सुंदराई जीते गोताला मागे अंबरे ऐद हेंगुने फेलामा अंधकारे तारुकावियन गोताला लामा अंधकार ये अधन बे कंदु लग्द आदरे नुब दन्निने सुंदराई जीविते मत ही नयक वेला आदरे सित ताम दन्निने मा ऐद पिंकले සඳරාජිනී නුඹයි මගේ අද මන්දිරේ සදා විනස් නොවේ මගේ ආදරේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳරාජිනී නුඹයි මගේ අද මන්දිරේ सदा विनस्न वे मगे आदरे विकसित रहत विकसित पिम पोकुरु पियुम ओबे आयत ओडी भी गिया देन अति कुलयत अद मट पिटु पायन मगे सुंदुरु लंदुने मगे सुंदुरु लंदुने विकसित रहत है।